අංගිට නම් ආවද කොහෙදස මට ආවද නැහැ මේක මේ වගේ හරි දැන් බලා ගන්න එන හැමෝටම සුබ සන්දේවාක් ජයග්‍රාහි සන්දේවාක් ප්‍රාර්ථනා කරනවා පුතේ ජය වේවා හරි ඔයාලා මේ බදාදා හන්දෑවේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා තියෙන 11 ශ්‍රේණිය දරුවන්ගේ අලුත් 11 ශ්‍රේණිය දරුවන්ගේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක තමයි ඔයාලා මේ විදියට එකතු වෙලා තියෙන්නේ හොඳයි ඈ සර්ට සිග්නල් මදි ඔව් සර් සර්ට සිග්නල් මදි හරි දැන් බලන්න අපි වැඩ කටයුතු ආරම්භ කරගමු නිබන්ධනවල රයිට් අද අපි පාඩම් පටන් ගන්න කලින් කාර්මික විප්ලවයේ පාඩම උගන්වන්න කලින් ඔයාලා ගන්න ඔයාලගේ සිතියම් පොත දෙසැම්බර් මාසේ මෙන්න මේ සිතියම් පොත අරගන්න දෙසැම්බර් මාසෙම සිතියම් පොත අරගෙන අපි මේකේ පළමු සතිය ලකුණු කරලිමු හැමෝම ඉක්මන් කරා සිතියම් පොත ගන්න බලන්න ටක්ක් ගාලා කවුරු මං කරා ඔයාලගේ සිතියම් පොතේ පළමු සතිය අරගෙන ලකුණු කරන්න බලන්න පොතේ ටඩක් ගාලා කවුරු ඉස්සෙල්ලම තියෙන්නේ වලවේ ගඟ ඔබෙන් අහනවා වලවේ ගඟ ලකුණු කරලා පෙන්වන්න කියලා අපේ ළමයි මට කියන්න මං වලවේ ගඟට අංකයක් දීලා තියෙනවා වලවේ ගඟ දෙක් වෙන අංකය කීයද 17 අංක කීයද අංක 16 නේ අංක 16න් තමයි වලවේ ගංගාව දැක්පේන්නේ හැමෝම ලියන්න අංක 16 වලවේ ගංගාව ගඟ දිගේ ලියන්නේ ගංගාවක් ලකුණු කරන සම්මත ක්‍රමේ තමයි පුතා අදාළ ගංගාව හොයාගෙන ගඟ දිගේ නම ලියන එක එහෙනම් අංක 16න් දැක්වෙන්නේ වලවේ ගඟ ඔබට මතකද මම ඔබට උගන්වලා තියෙනවා මේ වලවේ ගඟට අතීත කාලේ භාවිතා කරපු නම් ඔබ අහලා ඇති ඔබ ඉගෙනගෙන තියෙනවා අදාපි වලවේ ගංගාව කියලා කිව්වට මෙන්න මේ වලවේ ගඟට අතීත කාලේ භාවිතා කරපු නම් කිහිපයක් තිබිලා තියෙනවානේ අන්න මේ පන්තියේ පුළුවන් නම් අපේ ළමයි කියන්න වලවේ ගඟට අතීත කාලේ කියපු නම් දෙකක් තිබුණා මොකක්ද වලවේ ගඟට කියපු අතීත කාලේ නම් දෙක කියන් වනවාහිනි වනනදි ඔව් එකක් තමයි ඔව් එකක් තමයි වනවාහිනී නදිය අනෙත් එක තමයි වන නදිය නේ එකක් වනවාහිනී නදිය අනෙත් එක තමයි පුතා වන නදිය එහෙනම් වන නදිය කිව්වත් වනවාහිනී නදිය කිව්වත් ඒ නම් දෙකෙන්ම හඳුන්වන්නේ වර්තමාන වලවේ ගංගාව කියන එක මතක තියාගන්න එහෙනම් ඔය ලිස්ට් එකේ සිතියමේ සයිඩ් එකේ යන ලිස්ට් එකේ වලවේ ගංගාව ළඟ වෙන පාට පෑනක් අරගෙන ලියා ගන්න වලවේ ගඟට අතීත කාලේ කියපු නම් දෙකයි එකක් වන වාහිනී නදිය අනෙත් එක තමයි වන නදිය එකක් වන නදිය අනෙත් දෙක වන වාහිනී නදිය නේ වන වාහිනී නදිය ඔව් එකක් වන නදිය අනෙත් දෙක වන වාහිනී නදිය වලවේ ගඟ දෙක් වෙන්නේ අංක 16 ඊළඟ ගංගාව මොකක්ද තියෙන්නේ කිනිදි ඔයනේ නේද ඊළඟ ගංගාව කිනිදි ඔය ඔබෙන් අහනවා කිනිදි ඔය දැක්වෙන අංකය කීයද
කිරිඳි ඔය පෙන්නුම් කරන අංකය කියන් කිරිඳි ඔය තියෙන කොතනද අංක 17 නේද අංක 17න් දැක්වෙන්නේ කිරිඳි ඔය අංක 17 අංක 17 හොයාගන්න අංක 17 හොයාගෙන දඟදිගේ නම ලියන් කිරිඳි ඔය දැක්වෙන්නේ අංක 17න් යෝගී වාට මතකද අද අපි කිරිඳි ඔය කියලා කිව්වට මෙන්න මේ කිරිඳි ඔයට අතීත කාලේ භාවිතා කරපු නම අද කිරිඳි ඔයනේ මොකක්ද කිරිඳි ඔයට අතීත කාලේ කියපු නම කරින්ද නදිය නේද අද අපි කිරිඳි ඔය කියලා කිව්වට මේ කිරිඳි ඔයට අතීත කාලේ කියපු නම තමයි කරින්ද නදිය කරින්ද නදිය කිරිඳි ඔය වරහන් අස්සලයන් කිරිඳි ඔය ලිස්ට් එකේ කිරිඳි ඔය ගාලියත් කරින්ද නදිය කිරිඳි ඔය කරින්ද නදිය right කිරිඳි ඔය දැක්වෙන්නේ අංක 17 next one මල්වතු ඔය මල්වතු ඔය ඔබ අහලා තිනේ මල්වතු ඔය පිළිබඳ අපේ ළමයින්ට මතකද මේ මල්වතු ඔයට අතීත කාලේ කියපු නම මොකක්ද ළමයි මල්වතු ඔයට අතීත කාලේ කියපු නම අතීත කාලේ ඈ කදම්බෙර රුචියාරු ඔව් මල්වතු ඔයට අතීත කාලේ කියපු නම තමයි කදම්බ නදිය ලියන්නකෝ වරහන් අස්සේ මල්වතු ඔය ළඟ වරහන් අස්සේ ලියන්න හරිද මල්වතු ඔයට අතීත කාලේ කිව්වා කදම්බ නදිය කියලා මේ සිතියම් පොතේ පළමු සතිය ලකුණු කරන් දෙසැම්බර් මාසේ සිතියම් පොතේ පළමු සතිය තමයි මේ ලකුණු කරන්නේ හැමෝම ඈ සෑයි කරානි සර් අද පන්තියේදී කොහෙදද සරසවි සර් හරි හරි දැන් ඒ සරසවිනේ මේ ඔන්ලයින් නේ හරි නේද හරි නේ ඔන්ලයින් එකේදී ඔන්ලයින් එකේදී උටි ඉවර කරන්න එපේ හරි නේද හරි එතකොට මල්වතු ඔයට අතීත කාලේ කිව්වේ කදම්බ නදිය කියලා මොකද්ද කිව්වේ කදම්බ නදිය කියලා නේද මල්වතු ඔය කදම්බ නදිය මට කියන්න මල්වතු ඔය දැක්වෙන අංකේ මල්වතු වල දීපු අංක කීයද මම කියන බල 3 අංක 3 නේද ලියා ගන්න ළඟදිගේ ලියන්න අංක 3 මල්වතු ඔය දැක්වෙන්නේ අංක 3 න්නේ නේ පුතේ අංක 3 න් තමයි මල්වතු ඔය දැක්වෙන්නේ අංක 3 මල්වතු ඔයට අතීත කාලේ කියපු නම තමයි කදම්බ නදිය next one කලා ඔය ඊළඟට තියෙන කලා ඔයනේ කලා ඔයට අතීත කාලේ භාවිතා කරපු නමක් තිබුණා නේද ඈ ළමයි මොකක්ද කලා ඔයට අතීත කාලේ කියපු නම ඈ කලා ඔයට අතීත කාලේ කියපු නම තමයි ගෝණ නදියනේ ගෝණ නදිය ලියා ගන්න කලා ඔයට අතීත කාලේ කියපු නම තමයි ගෝණ නදිය අද අපි කලා ඔය කියලා කිව්වට මේ කලා ඔයට අතීත කාලේ කියපු නම තමයි ගෝණ නදිය කලා ඔය දැක්වෙන්නේ අංක 1න් කලා ඔය දැක්වෙන්නේ අංක 1න් අංක 1න් දැක්වෙන ගංගාව තමයි කලා ඔය කියලා කියන්නේ ඊළඟ ගංගාවට අපි ඉක්මනින්ම යා දැන් එක කලා ඔයනේ අංක 1න් දැක්වෙන ගංගාව තමයි කලා ඔය එහෙම නැත්නම් ගෝණ නදිය කියලා කියන්නේ අංක 3න් දැක්ුණේ මල්වතු ඔයනේ මල්වතු ඔයට අතීත කාලේ කිව්වා කදම්බ නදිය කියලා next one ගල් ඔය ඔබට මතක ඇති ගල් ඔයට අතීත කාලේ භාවිතා කරපු නමක් තිබුණා අද අපි ගල් ඔය කියලා කිව්වට මේ ගල් ඔයට අතීත කාලේ භාවිතා කරපු නම මොකක්ද පුතේ ගල් ඔයට අතීත කාලේ කිව්වේ මොකක්ද ඔව් ගල් හ නදිය නේද ගල් හ නදිය ලියන්න ගල් හ නදිය ගල් ඔයට අතීත කාලේ කිව්වේ ගල් හ නදිය අද නම් ගල් ඔයට අතීත කාලේ කියපු නම තමයි ගල් හ නදිය ගල් ඔය දැක්කේනේ අංක කීයෙන්ද අංක කීයෙන්ද ගල් ඔය පෙන්වුම් කරලා තියෙන්නේ අංක 15 නේද අංක 15 න් තමයි ගල් ඔය පෙන්වුම් කරන්නේ ගල් ඔය අංක 15 නේ
අංක 15 දෙකන ගංගාව තමයි ගල් ඔය. එහෙනම් ගල් ඔයට අතීත කාලේ කියපු නම තමයි ගාල්හ නදිය. අද නම් ගල් ඔය. මේ ගල් ඔයට අතීත කාලේ කිව්වා ගාල්හ නදිය කියලා. ගාල්හ නදිය, ගල් ඔය. දොසප් යන් ඊළඟට මහවැලි ගඟ. ලංකාවේ මුණ ගැහෙන දිගම ගඟ. ලංකාවේ තියෙන විශාලම ගඟ මහවැලි ගඟ. ඔබට මතක ඇති මහවැලි ගඟට අතීත කාලේ නමක් කිව්වා. මොකක්ද මහවැලි ගඟට අතීත කාලේ කියපු නම? ඔව්. මහවැලි ගඟට අතීත කාලේ කියපු නම තමයි මහා වාලුකා නදියනේ. මහා වාලුකා නදිය. මහා වාලුකා නදිය. එහෙම නැත්නම් මහවැලි ගඟ. මහා වාලුකා නදිය. මහවැලි ගඟ. ලියන්න. මහා වාලුකා නදිය කියලා වරහන් අස්සේ ලියන්න. මහවැලි ගඟ දෙකන අංක කීයද? අංක 12නේ. අංක 12 තමයි මහවැලි ගඟ දැක්වෙන්නේ. ඉක්මන් කරන්. අංක 12 මහවැලි ගඟ. ඊට පස්සේ අපි යනවා ලකුණු කරන්න යාන් ඔය. යාන් ඔයට අතීත කාලේ භාවිතා කරපු නම වැදගත් වෙන්නේ අපිට සිලබස් එකේ. අහන්නේ නැහැ. යාන් ඔයට අතීත කාලේ මොකද්ද කිව්වේ කියලා ඔබට එන්නේ නැහැ. යාන් ඔය. යාන් ඔයමයි. යාන් ඔය තියෙන්නේ මහවැලි ගංගාවට උඩින්. මහවැලිට උඩින් තමයි යාන් ඔය තියෙන්නේ. යාන් ඔයට දීපු අංක කීයද? අංක 6නේ. 6. අංක 6. අංක 6න් දැක්වෙන ගංගාව තමයි කොල්ලෝ යාන් ඔය කියලා කියන්නේ. එහෙනම් යාන් ඔය දැක්වෙන්නේ අංක 6න්. අංක 6න් තමයි යාන් ඔය දැක්වෙන්නේ. ඉක්මනට ලියන්න. අංක 6න් දැක්වෙන ගංගාව මොකක්ද? යාන් ඔය. හොඳයි. යාන් ඔය අංක 6නේ. අපි ඊට පස්සේ යනවා දැදුරු ඔය ලකුණු කරන්. දැදුරු ඔය. මෙන්න මේ දැදුරු ඔයට නම් අතීත කාලේ භාවිත කරපු ජනප්‍රිය නමක් තිබිලා තියෙනවා. අපේ ළමයි දන්නවා. මේ ක්ලාස් එකේ අපේ පුතා දන්නවා. දැදුරු ඔයට අතීත කාලේ කියපු නම කියන්න බලන්න. ජජ්ජර නදියනේ. ජජ්ජර. දැදුරු ඔයට අතීත කාලේ භාවිත කරපු නම තමයි ජජ්ජර නදිය. මොකක්ද? ජයන්න, ආල් ජයන්න. ජජ්ජර නදිය. ලියන්න. මරහස්සලියන්. දැදුරු ඔයට අතීත කාලේ කිව්වා පුතේ ජජ්ජර නදිය කියලා. දැදුරු ඔය ජජ්ජර නදිය. දැදුරු ඔය දැක්කේ නම් අංකේ කීයද? දැදුරු ඔය දැක්කේ නම් අංකේ 13. අංක 13 නේද? අංක 13න් තමයි ජජ්ජර නදිය දැක්වෙන්නේ. ජජ්ජර නදිය දැක්වෙන්නේ අංක 13න්. අංක 13 ජජ්ජර නදිය. එහෙම නැත්නම් දැදුරු ඔය. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගංගාව ලකුණු කරන්න. ඊළඟ ගංගාව තියෙන්නේ කනගරායන් ආරු ගඟනේ. කනගරායන් ආරු. මේ කනගරායන් ආරු ගඟ ගලන උතුරටනේ. උතුරට ගලන ගඟ කනගරායන් ආරු. දැක්කන අංක කීයද? අංක 4 නේද? අංක 4න් දැක්කන උඩම තියෙන ගඟනේ. අංක 4න් දැක්කන උඩම තියෙන ගඟ තමයි කනගරායන් ආරු ගංගාව කියලා කියන්නේ. කනගරායන් ආරු. කනගරායන් ආරු දැක්වෙන්නේ අංක 4න්. අංක 4 කනගරායන් ආරු. නෙක්ස්ට් වන් කළු ගඟ. බලන්න කළු ගඟ. මට කියන්න කළු ගඟට අතීත කාලේ කියපු නම් තියෙනවද? ඔව්. හරියයි. හරි හරි හරි. කළු ගඟට අතීත කාලේ කියපු නම් තිබිලා තියෙනවා. මහවැලි ගඟට මහවාලුකා නදිය කිව්වා වගේ, වලවේ ගඟට වනවාහිනී නදිය හෙවත් වන නදිය කිව්වා වගේ, දැදුරු ඔයට ජජ්ජර නදිය කිව්වා වගේ, කළු ගඟට අතීත කාලේ කියපු නම් කීපයක් තිබුණා. එකක් තමයි කාල් නදිය. මොකක්ද? කාල් නදිය. අනෙත් එක තමයි කාල් හ නදිය. මොකක්ද? එකක් කාල් නදිය. එව නැත්තම් කියනවා කාල් හ. හයන්න. කාල් හ නදිය. ලියන්න. එකක් කාල් නදිය. කාල් නදිය. අනෙත් එක කාල් හ නදිය. එහෙනම් කළු ගඟ අතීත කාලේ කළු ගඟට කිව්වේ එකක් කාල් නදිය, අනෙත් එක කාල් හ නදිය කියලා. කළු ගඟ. කළු ගඟ දෙක්වෙන අංක කීයද? කළු ගඟ දෙක්වෙන අංක කීයද? අංක 14 නේද?
අංක 14න් තමයි කළු ගඟ දැක්වෙන්නේ. කළු ගඟ දැක්වෙන්නේ අංක 14න්. කාල්හ නදිය කළු ගඟ දැක්වෙන්නේ අංක 14න්. හොඳයි. ඔන්න අපි අද ඉස්සෙල්ලම දෙසැම්බර් මාසයේ සිතියම් පොතේ පළමු සතියේ ලංකා සිතියේ මේ අපි ඉස්සෙල්ලම ලකුණු කරගත්ත ගංගා 10ක්. අද අපි හඳුනාගත්තා වලවේ ගඟෙන් පටන් අරන් කළු ගඟ දක්වා අපි රටේ තියෙන ගංගා 10ක් අපි ඉගෙන ගත්තා. අපි යන 11 ශ්‍රේණියක වැවා මන්නාරමේ පිහිටි යෝධ වැව. මන්නාරමේ පිහිටි යෝධ වැව මොකද්ද? මම ඒකට අංකයක් දීලා තියෙනවා. කියන්න. මන්නාරමේ පිහිටි යෝධ වැවේ අංක කියන්න. 2. අංක 2. මේ අංක 2න් දැක්වෙනවා පාඨ කරන්න. අංක 2න් දැක්වෙන වැව පාඨ කරන්නකෝ. පාඨ කරලා දකුණු පැත්තට සමාන්තරව ලියන්න. යෝධ වැව කියලා. මන්නාරමේ පිහිටි යෝධ වැව. එහෙනම් ළමයි යෝධ වැව දැක්වෙන්නේ අංක 2න්. යෝධ වැව තියෙන්නේ මන්නාරමේ කියන එකත් අපේ ළමයි මතක තියාගන්න ඕනේ. අංක 2න් දැක්වෙන්නේ මන්නාරමේ පිහිටි යෝධ වැව. අපි ඊළඟට යනවා ඊළඟ ලකුණු කිරීමට. ඒ තමයි අනුරාධපුර නුවර වැව. අනුරාධපුරේ තියෙන වැව අනුරාධපුර නුවර වැව කියලා. පුතා මේ අනුරාධපුර නුවර වැව තියෙන්නේ මල්වතු ඔයත් එක්කමනේ. මල්වතු ඔය නිම්නයේ තමයි මේ අනුරාධපුර නුවර වැව තියෙන්නේ. මට කියන්න අනුරාධපුර නුවර වැව දැක්කේ නාකි අනුරාධපුර නුවර වැව දැක්කේ නාකි කියන්නේ කීයද? 8. 7. 8. අනුරාධපුර නුවර වැව දැක්කේ නාකි අංක 7. අංක 7 හොඳේ. අනුරාධපුර නුවර වැව දැක්කේ නාකි අංක 7. හලෝ ඔව් කට්ටි මෙන්නෝ රයිට්. දකෝ අනුරාධපුර නුවර වැව දැක්වෙන්නේ අංක 7න්. ඊට පස්සේ තියෙන නාච්ච දුවවනේ ඊළඟ වැව තමයි නාච්ච දුව. කාටද කියන්න පුළුවා මේ නාච්ච දුව වැවට කියන තව නමක් කියන්නේ? පත්පහන් වැව. ඔව් නාච්ච දුවට කියන තව නමක් තමයි පුතේ පත්පහන් වැව. ලියා ගන්නකෝ පත්පහන් වැව. පත්පහන් වැව නාච්ච දුව. නාච්ච දුව හෙවත් පත්පහන් වැව දැක්වෙන අංක කීයද? අංක 8. අනුරාධපුර නුවර වැවට යටින් තමයි නාච්ච දුව වැව තියෙන්නේ නේද? එහෙනම් නාච්ච දුව පත්පහන් වැව දැක්වෙන්නේ අංක 8න්. අංක 8න් දැක්වෙන වැව තමයි නාච්ච දුව හෙවත් පත්පහන් වැව කියලා අපි කියන්නේ. හරි නේද? ඊට පස්සේ දරුපටා අපි යනවා ඊළඟට ලකුණු කරන්න. හුරුළු වැව. හුරුළු වැව මහසෙන් රජතුමාගේ වාර කර්මාන්තයක් තමයි හුරුළු වැව කියලා කියන්නේ. මෙන්න මේ හුරුළු වැව හදලා තියෙන්නේ යාන් ඔය හරස් කරලා. යාන් ඔය හරස් කරලා හදන වැව තමයි හුරුළු වැව. හුරුළු වැව දැක්කේ නාකි පුළුවන් නම් කියන්න. හුරුළු වැව දැක්කේ නාකි කියද? අංක 9 නේද? අංක 9න් තමයි හුරුළු වැව දැක්කේ. කවුරුත් පාඨ කරා හුරුළු වැව පාඨ කරා. හුරුළු වැව දැක්කේ අංක 9න්. අංක 9 හුරුළු වැව. අංක 9 මොකද්ද පුතේ? හුරුළු වැව කියන එක මතක තියාගන්න. හරි අපි යනවා දැස් මින්නේරිය වැව. මහසන් රජතුමාගේ අද්විතීය වාර කර්මාන්තේනේ. මහසන් රජතුමාගේ වැව් අතර තියෙන සුවිශාල වැව මින්නේරිය වැව. මින්නේරිය වැව තියෙන්නේ කොතනද? මින්නේරිය වැව තියෙන අංක 10 නේද? අංක 10න් දැක්වෙන වැව තමයි මින්නේරිය වැව. මින්නේරිය වැව දැක්වෙන්නේ අංක 10න්. අංක 10 මින්නේරිය වැව. මින්නේරිය වැව දැක්වෙන්නේ අංක 10න්. ඊළඟ වැව මොකද්ද? ඉරණමඩු වැවනේ. ඉරණමඩු වැව තියෙන්නේ කොහෙද? කනගරායන් ආරු ගඟ හරස් කරලා තමයි ඉරණමඩු වැව හදලා තියෙන්නේ. එහෙනම් කනගරායන් ආරු ගඟ හරස් කරලා හදපු ඉරණමඩු වැව දැක්වෙන අංක කීයද? අංක 5 නේද? අංක 5න් දැක්වෙන්නේ ඉරණමඩු වැව. කෝ ඉක්මන් ලකුණු කරන්න. අංක 5න් දැක්වෙන්නේ ඉරණමඩු වැව. පාඨ කරන්න හැමෝම. අංක 5 ඉරණමඩු වැව. ඉරණමඩු වැව දැක්වෙන්නේ අංක 5න්. ඊට පස්සේ මගේ පුතේ ඊළඟට තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයනේ.
පොළොන්නරුවේදී අපිට මුණ ගැහෙන පරාක්‍රම සමුද්‍රය. අපි පරාක්‍රම සමුද්‍රයෙන් නාන්නේ කොහේ ගියාමද? පරාක්‍රම සමුද්‍රයෙන් නාන්නේ කොහේ ගියාමද? පොළොන්නරුවේ ගියාම නේද? පොළොන්නරු නගරයට ආසන්නයෙන් තමයි පරාක්‍රම සමුද්‍රයේ තියෙන්නේ. එහෙනම් මහා පරාක්‍රම බව රජතුමා හදපු පරාක්‍රම සමුද්‍රය දැක්වෙන අංක කියන්නේ පරාක්‍රම සමුද්‍රය දැක්වෙන්නේ අංක 11 නේද? අංක 11 න් දැක්වෙන වැව තමයි පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ. එහෙනම් පරාක්‍රම සමුද්‍රය දැක්වෙන්නේ අංක 11 න්. පරාක්‍රම සමුද්‍රය දැක්වෙන්නේ අංක 11 න්. දරුකටා ඊට පස්සේ තියෙන කලාවැවනේ දාතිසේන මහරජතුමාගේ අද්විතීයම වාර කර්මාන්තය කලාවැව. කලාවැවට අංකයක් දීලා නැහැනේ. බලා ගන්න. කලාවැවට අංකයක් දීලා නැහැ. හරිද? කලාවැවට අංකයක් දීලා තියෙනවද පුතා? නැහැනේ. කලාවැවට අංකයක් දීලා නැහැ. දැන් බලන්නකෝ. හරිද? මෙන්න මේ හරිය වැවක් ඇති. තියෙනවද වැවක්? කලා කලා හොය හොයා ගන්න. කලාවැව තියෙන්නේ කලා වැව තියෙන්නේ කලා ඔයේ. කලා ඔය හරස් කරලා තමයි කලා වැව නිර්මාණය කළ තියෙන්නේ. අංකයක් දීලා නැහැ. කලා ඔය හොයා ගත්තනේ. කලාවේ පටන් ගන්න මුලට යන්න. කටමැදින් කලාවේ පටන් ගන්න. නේද? කටමැදින් කලාවේ ආරම්භ වෙලා මුහුද පැත්තට ගලාගෙන ගලාගෙන යනකොට ආගම් මුලින්ම හම්බ වෙන වැව. මේ තියෙන්නේ. කලාවේ පටන් අරගෙන අපිට මුලින්ම හමු වෙන වැව තමයි පුතේ කලාවේ කියලා කියන්නේ. හොයාගන්න පුළුවන්ද අපේ ළමයින්ට? හොයාගන්න පුළුවන්ද? කියන් කියන් හොයාගත්ත නේද? කලා ඔය හොයාගන්න. කලා ඔය හොයාගෙන කලා ඔය මුලට එන්න. මුල කියන්නේ රට නේද? රට මැදින් තමයි ගංගාවක් පටන් ගන්න. මුල ඉඳලා ඉස්සරහට යනකොට අහුවෙන පළවෙනි වැව කලා වැව. හරි නේද? මම ලස්සනට පාටකල නම ලියා ගන්න. අංකයක් දාගන්නකෝ. අංකයක් නැහැ. අංකයක් වැදිලා නැහැ. ඒ නිසා තමයි කො හොයාගෙන ගිහිල්ලා පාට කරන්න කිව්වේ. කලා වැව. හරිද? රයිට්. ඊට පස්සේ මහනුවර තියෙන. මහනුවර අප සෙන්කඩගල කියලා කියන්නේ. මහනුවර නොහොත් සෙන්කඩගල. මහනුවර දෙක්වෙන අංක කීයද? 1. මහනුවර දෙක්වෙන අංක තමයි අංක 19 නේද? අංක 19 තමයි මහනුවර දෙක්වෙන්නේ. අංක 19 මහනුවර. අංක 19 තමයි පුතේ මහනුවර කියලා කියන්නේ. අවසාන එක කවුරුත් දන්න ස්ථානේ. මේ පන්ති ඕනෑම ළමෙක් දන්නවා. යාපනයේට මන් දීපු අංකේ. ඇයි ඒ? ඉතුරු වෙච්ච අංකනේ. අනිත් ඔක්කොම ටික ලකුණු කරලා ඉවරයි. යාපනයේ විතරයි ඉතුරු උනේ. ඉතිරි වෙච්ච අංකේ තමයි යාපනයේට දීපු තැන. එහෙනම් යාපනයේ දැක්කෙන කීයද? උතුරේ අංක 18. අංක 18 යාපනය. අංක 18 යාපනය. යාපනයේ දැක්වෙන්නේ අංක 18. ඔන්න අද අපි ලංකාසිතියේ මේ විභාගයට අහන්න පුළුවා වැදගත් ස්ථාන 20ක් ලකුණු කරගෙන හුරු වුණානේ. මේව අනිවාර්යෙන් බලන්න. මේ සිතියම දිහා විනාඩි කීපයක් ඔබ බලාගෙන ඉන්න ඕනේ. මේව අනිවාර්යෙන් බලලා ඒ තියෙන තැන්වල ඒ හැඩතල හොඳට ඔළුවට දාගෙන තමයි සිතියම් ලකුණු කරන්න වෙන්නේ. ඒ නිසා මේ සිතියම දිහා විනාඩි 5ක් 10ක් බලන් ඉඳලා ඒ ස්ථාන ටික පාඩම් කරලා මතකෙන් මේ සිතියම ඔබ ලකුණු කරන්න ඕනේ හෝම්වර්ක් එකක් විදියට. එහා පැත්තේ පිටුවේ මේ සිතියම් පොතේ එහා පැත්තේ පිටුවේ තියෙනවා පළමු සතියේ හෝම්වර්ක් එක. ඔබ ලකුණු කරපු අද ඔබ ලකුණු කරපු ලංකා සිතියේ මේ ස්ථාන 20ම මතකෙන් ආය පාරක් ඔබ සිතියමක ලකුණු කරලා හුරු වෙන්න ඕන. එතකොට සිතියම් ගොඩාරියා ඔබට පුළුවන් වෙයි. වැඩි දවසක් යන මත්තේ සිතියම් ටිකේ සිතියම් අවබෝධය ඔබට ලැබේවි. හරි නේද? එහෙනම් ඔන්න අද අපි පළමු සතියේ ලංකා සතියේ මේ වැඩ කටයුතු ටික අවසන් කරා. ඔබ හෝම්වර්ක් එක කරලා තියාගන්න ගෙදරදී අපි බලමුකෝ. හෝල් එකට ආවට පස්සේ හෝල් එකේදී මම චෙක් කරලා බලන්න ඔයාලා හෝම්වර්ක් කරාද කියන එක. හොඳයි. සිතියම් පොත පැත්තකට දාලා දැන් අපි යම් පාඩමට ඉක්මන් කරන්න. පරක් වෙලා තියෙන. හරි නේද? කාර්මික විප්ලවය. අපි කතා කර කර ඉන්නේ දෙසැම්බර් මාසේ. ඔබේ 11 වසරේ පොතේ පළවෙනි මාතෘකාවනේ ළමයි නේද? දැන් අපේ ළමයි දන්නවා පළවෙනි පාඩමේ නම කාර්මික විප්ලවය නේද? මිනිසා සිය
දේති ශක්තිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් භාණ්ඩ නිෂ්පාදනයේ ඇති කළ ඒ පුළුල් පරිවර්තනයට තමයි කියන්නේ කාර්මික විප්ලවය කියලා නේද? දේති සවිය පැත්තකට දාලා යන්ත්‍රානුසාරයෙන් යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝගී කරගෙන භාණ්ඩ නිෂ්පාදනයේ කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට යොමු වීමට අපි කිව්වා කාර්මික විප්ලවය කියලා. අපි ළමයි කවුරුත් දන්නවා කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ 18 වන සියවසේ අගභාගයේ යුරෝපා මහද්වීපයේ රාජ්‍යයක් වෙච්ච එංගලන්තයේ මුල් කරගෙන එංගලන්තයේ තුලින් තමයි කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ 18 වන සියවසේ අගභාගයේ. ඒ කියන්නේ එංගලන්තයේ තමයි ඉස්සෙල්ලම නිෂ්පාදන කරන්නේ නේද? එංගලන්තයේ තමයි ඉස්සෙල්ලම යන්ත්‍ර සූත්‍ර හදලා යන්ත්‍රානුසාරයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පෙළඹුණේ. එහෙනම් කාර්මික විප්ලවය මේ ලෝකෙට දායාද කරේ එංගලන්තය කියන එක මතක තියාගන්න. ළමයි 18 වන සියවසේ අග එංගලන්තයේ කාර්මික විප්ලවය ආරම්භ කරන්නේ ඉස්සෙල්ලම කර්මාන්ත ශේෂ්ම තුනක වැඩ පහසු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දෙමින්නේ නේද? කාර්මික විප්ලවය ගොඩනැගෙන්නේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ ප්‍රධාන කර්මාන්ත තුනක් මුල් කරගෙන. මොකක්ද ඒ කර්මාන්ත තුන? මම ගිය සතිය ගැන්නුවා කාර්මික විප්ලවය ගොඩනැගෙන්නේ ප්‍රධාන කර්මාන්ත තුනක් මුල් කරගෙන. මොකක්ද ඒ කර්මාන්ත තුන? කියන්නේ කාර්මික විප්ලවය ආරම්භ වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් කාර්මික විප්ලවය ගොඩනැගෙන්නේ ප්‍රධාන කර්මාන්ත තුනක් මුල් කරගෙන. පේෂ යකඩහාවානේ ගල්නගුරු කියන කර්මාන්ත තුන මතයි කාර්මික විප්ලවය බිහි වෙන්නේ. ඒකේ තේරුම තමයි එංගලන්ත වැසියෝ ඉස්සෙල්ලම යන්ත්‍ර සූත්‍ර හදන්නේ පේෂ කර්මාන්තයේ නිෂ්පාදන වේගවත් කරන්න, යකඩහා වානේ නිස්සාරණේ වේගවත් කරන්න, ගල්නගුරු කැණීම වේගවත් කරන්න තමයි ඉස්සෙල්ලම යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරගත්තේ. අපි කලින් දවසේ ඉගෙනුවා එංගලන්තය කාර්මික විප්ලවය ආරම්භමින් පේෂකර්මාන්තයේ දියුණුවට පේෂකර්මාන්තයේ නිෂ්පාදන වේගවත් කිරීමට හඳුන්වා දීපු නවයන්ත්‍ර සූත්‍ර මොනවද කියලා අපි කලින් දවසේ ඉගෙන ගත්තා. මේ පන්තියේ හැම ළමයෙක්ම දන්නවා කාර්මික විප්ලවය ආරම්භමින් එංගලන්තය පේෂකර්මාන්තයේ වැඩ වේගවත් කරන්න, පේෂකර්මාන්තයේ නිෂ්පාදන පහසු කරන්න හඳුන්වා දීපු යන්ත්‍ර සූත්‍ර මොනවද? ඒ යන්ත්‍ර සූත්‍ර හැදුවේ කවුද? ඒව මොන අවුරුද්දේද හැදුවේ කියන එකත් අපි ඉගෙන ගත්තානේ නේද? ඔබට මතක ඇති 1733 මතකේ 1733 නේද? ජෝන් කේ කියන එංගලන්ත ජාතිකයා ප්‍රදිවිවීම වේගවත් කරන්න හැදුව යන්ත්‍රයක්. ඒකට අපි කිව්වා දුවන නඩාව කියලා නේද? එහෙනම් 1733 ජෝන් කේ විසින් ප්‍රති විවීම වේගවත් කරන්න හදපු යන්ත්‍රය තමයි දුවන නඩාව කියලා කියන්නේ. ඊට පස්සේ ඔබට මතක ඇති 1764 දී ජේම්ස් හාග්‍රිව්ස් කියන එංගලන්ත ජාතිකයා නූල් කැපීම වේගවත් කරන්න හැදුවා ජෙනී යන්ත්‍රය. මොන යන්ත්‍රයද? ජෙනී යන්ත්‍රය. එහෙනම් ජෙනී යන්ත්‍රය කාගේද? ජෙනිය කාගේද? ජෙනිය ජේම්ස් හාග්‍රිව්ස් ගෙනේද? ජේම්ස් හාග්‍රිව්ස් ගේ තමයි ජෙනී යන්ත්‍රය. එහෙනම් පුතා ජෙනිය හදන්නේ කවුද? ජේම්ස් හාග්‍රිව්ස්. දුවන නඩාව හැදුවේ කවුද? ජෝන් කේ. ඔබ දන්නවද ඊළඟට හැදුව යන්ත්‍රය 1700 කීයද? 1700 කියත් 69. 1769 රිචඩ් ආක්‍රයිට් කියන එංගලන්ත ජාතිකයා නූල් කැපීම තව තවත් වේගවත් කරා. ජල බලයෙන් ක්‍රියා කරන ජලරාමුව කියන යන්ත්‍රය හැදුවනේ. ජලරාමුව කාගේද? රිචඩ් ආක්‍රයිට්ගේ. රිචඩ් ආක්‍රයිට්ගේ ජලරාමුව වැඩ කරන්නේ ජල බලයෙන්. ගලා යන ජල පහරේ වේගයට තමයි මේ යන්ත්‍රය ක්‍රියා කරන්නේ. එහෙනම් ගලා බසින
ජලපහරේ වේගය උපයෝගී කරගෙන නේද ජල රාමුවකල යන්ත්‍රයක් ඇදුවා රිචඩ් ආක්‍රයිට් ඒකෙන් කරේ නූල් කැටීම වේගවත් කරන එක එහෙනම් 1769 එංගලන්ත ජාතික රිචඩ් ආක්‍රයිට් නූල් කැටීම තව තවත් වේගවත් කරා ජල බලයෙන් ක්‍රියා කරන ජල රාමුව හදුවද නැද්ද ජල රාමුව හදුව කියන එක මතක තියාගන්න ඊළඟට 1779 1779 සැමුවෙල් ක්‍රෝප්ටන් කියන එංගලන්ත ජාතිකයා නූල් කැටීම තව තවත් වේගවත් කරන්න ලෝකෙට අලුත් යන්ත්‍රයක් හඳුන්වා දුන්නා ඒකට කිව්වා මියුල් යන්ත්‍රය කියලා මොකද නම මියුල් යන්ත්‍රය ඔබ දන්නවද මියුල් යන්ත්‍රය හදන්නේ කවුද සැමුවෙල් ක්‍රෝප්ටන් සැමුවෙල් ක්‍රෝප්ටන්ගේ තමයි මියුල් යන්ත්‍රය එයා ඒක හදන්නේ 1779 ඒක හදලා තියෙන්නේ එයා ජෙනී යන්ත්‍රයේ සහ දලරාමුවේ මූලධර්ම උපයෝගී කරගෙන ජෙනිය දිහායි දලරාමුව දිහායි හොඳට බලලා ඒ දෙක හදපු තාක්ෂණයන් දෙක එකට එකතු කරලා තමයි හදන්නේ මියුල් යන්ත්‍රය එහෙනම් ජෙනියේ සහ දලරාමුවේ මූලධර්ම උපයෝගී කරගනිමින් සමුවෙල් ක්‍රෝප්ටන් 1779 හැදුවා මියුල් යන්ත්‍රය මෙන්න මේ සමුවෙල් ක්‍රෝප්ටන්ගේ මියුල් යන්ත්‍රය වැඩ දියුණු කරන සංවර්ධනය කරන 1785 වාෂ්ප බලයෙන් ක්‍රියා කරවිය හැකි ආකාරයට මියුල් යන්ත්‍රය සංවර්ධනය කරන පුතේ කවුද එඩ්මන් කාර්ට්රයිට් නේද එඩ්මන් කාර්ට්රයිට් සමුවෙල් ක්‍රෝප්ටන්ගේ මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවිය හැකි ආකාරයට සංවර්ධනය කරා කියන එකත් අපි කලින් දවසේ ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තියෙන්නේ දෙවෙනි කර්මාන්තයේ පිළිබඳ. ඒ තමයි යකඩහා වාණේ කර්මාන්තය. යකඩහා වාණේ කර්මාන්තයේ පිළිබඳ අපි කතා කරන්න ඕනේ වැදගත් මාතෘකාවක් යකඩහා වාණේ කර්මාන්තය කියලා කියන්නේ එංගලන්ත ජාතිකය කාර්මික විප්ලවයේ ආරම්භමින් යන්ත්‍ර සූත්‍ර හදපු තවත් එක කර්මාන්ත ශේෂ්ත්‍රයක් තමයි මේ යකඩහා වාණේ කියලා කියන්නේ. හොඳයි. ආමේ. කාර්මික විප්ලවයේ බිහි වෙන්න අවුරුදු 100 ගණනකට කලින් කාර්මික විප්ලවයට පෙර අවුරුදු 100 ගණනකට කලින් එංගලන්ත ජනතාව දැනගෙන හිටියා යකඩ නිස්සාරණය කරා. එංගලන්ත මිනිස්සු යකඩහා වාණේ නිස්සාරණය කරන්න දැනගෙන හිටියා. ඔබ දන්නවද මේ එංගලන්ත ජනතාව අනාදිමත් කාලයක සිට යකඩහා වාණේ නිස්සාරණය කරගෙන තමන්ට ඕනි කරන ගේ දොර උපකරණ කෘෂි උපකරණ අවි ආයුධ නිෂ්පාදනය කරගත්තා. තේරුණා නේද? කඩු කිනිසි ඇතුළු අවි ආයුධ ගේ දොර උපකරණ කෘෂි උපකරණ යකඩහා වාණේ නිස්සාරණය කරලා හදාගත්ත ජාතියක් තමයි එංගලන්තය කියලා කියන්නේ. එහෙනම් එංගලන්ත වැසියෝ අනාදිමත් කාලයක සිට අවි ආයුධ නිෂ්පාදනය කරන්න ගෘහෝපකරණ නිෂ්පාදනය කරන්න කෘෂි උපකරණ නිෂ්පාදනය කරන්න යකඩහා වාණේ නිස්සාරණය කරගෙන තිබුණද නැද්ද? යකඩහා වාණේ නිස්සාරණය කරගෙන තිබුණා. හැබැයි කාර්මික විප්ලවයට පෙර එංගලන්ත ජනතාව යකඩහා වාණේ නිස්සාරණය කරගත්තේ දර භාවිතා කරලා. දර වලින් තමයි යපස් උණු කරන්නේ. දර වලින් තමයි යපස් උණු කරන්නේ. එතකොට දර කියන්නේ ප්‍රබල බලශක්තියක් නෙවෙයිනේ. දර විශාල ප්‍රමාණයක් පුච්චන්න ඕන අර යකඩහා වාණේ නිස්සාරණය වෙන උෂ්ණත්වය හදාගන්න. ඔබට මතක ඇතිනේ නේද? යකඩ නිස්සාරණය වෙන්නේ යබර කැබැල්ලා සෙල්සියස් මේ කියන්නේ මාද යපස් මට කියන්නේ මේ යපස් වලින් යකඩ නිස්සාරණය වෙන්න නම් ඒ යපස් තවරුණු පාෂාණ කැබැල්ල කතරම් උෂ්ණත්වය රත් කරන්න ඕනිද? කතරම් උෂ්ණත්වය රත් කරන්න ඕනද? සෙල්සියස් අංශක 1500 නේද 30කටවත් එහා රත් වෙන්න එපයි. අපි සාමාන්‍ය කියන්නේ 1600ක් විතර. සෙල්සියස් අංශක 1600ක උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා යපස් තැවුරුණු ඒ පාෂාණ කැබැල්ල. එතකොට තමයි අර පාෂාණ වටේ තැවරිච්ච යපස් ටික උණු වෙලා වැක්කරෙන්න පටන් ගන්න. අධික උෂ්ණත්වයකට ගේන්න බෑ.
පාෂාණ කැඩල්ල. එහෙනම් දාවලිය. එච්චර උෂ්ණත්වයක් හදාගන්න එක ලේසි නෑ. සෑහෙන දර ගොඩක් පුච්චන්න ඕනි යකඩහාවානේ නිස්සාරණේ කඩ ගන්න. ඔබ දන්නවද මේ කාර්මික විප්ලවයක් එක්ක මේ කාර්මික විප්ලවය ආරම්භීමත් එක්ක මහා පරිමාණෙන් යන්ත්‍ර සූත්‍ර හදන්න පටන් ගත්තනේ. කාර්මික විප්ලවය ආරම්භීමත් එක්ක එංගලන්තය ඇතුලේ මහා පරිමාණෙන් යන්ත්‍ර සූත්‍ර ඉදි වෙන්න පටන් ගත්ත බිහි වෙන්න පටන් ගත්තා. යන්ත්‍ර සූත්‍ර ඔක්කොම හදන්නේ මොනවයින්ද? යන්ත්‍ර සූත්‍ර ඔක්කොම හදන්නේ යකඩහාවානේ වලින්නේ නේද? යන්ත්‍ර සූත්‍ර ඔක්කොම හදලා තියෙන පුතේ මොනවයින්ද? යකඩහා වානේ වලින්. එතකොට කාර්මික විප්ලවයේ ආරම්භීමක් එක්ක එංගලන්තයේ ඇතුලේ යන්ත්‍ර සූත්‍ර ඉදි වෙන්න පටන් ගත්ත, යන්ත්‍ර සූත්‍ර බිහි වෙන්න පටන් ගත්තා මහා පරිමාණයෙන්. මෙන්න මේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර හැදෙනකොට, යන්ත්‍ර සූත්‍ර බිහි වෙනකොට નિરાයාසයෙන්ම යකඩහා වානේ වෙත අදිකිල්ලුමක් එනවද නැද්ද? යකඩහා වානේ වෙත අදිකිල්ලුමක් ආවා නේද? කාර්මික විප්ලවය ආරම්භීමත් එක්ක මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර බිහි වෙනවා. මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර හැදෙනකොට යකඩහා වානේ වෙත අදිකිල්ලුමක් එනවා. ඒ එන අධික ඉල්ලුම දරභාවිතා කරලා යපස් උණු කරලා සපුරාලන්න බෑ. දරභාවිතයෙන් යපස් උණු කරලා ඒ ඉල්ලන තරම් යකඩහා වානේ දෙන්න නැහැ. තේරුණා නේද? දර කුච්චලා මහා පරිමාණයෙන් යකඩහා වාන් නිස්සාරණය කරගන්න බෑ. එතකොට සාම්ප්‍රදායික දරභාවිතා කරමින් යකඩහා වානේ නිස්සාරණය කරපු නිෂ්පාදකයෝ කල්පනා කරනවා යකෝ පුදුම ඉල්ලුමක් නේ තියෙන්නේ යකඩහා වානේ වලට. ඈ යකඩහා වානේ තියෙනවා නම් දෙන්න බැරි එළි වෙනකම් මේ එන තරමට, මේ ඉල්ලන් එන තරමට බුදුවම් මේ යකඩහා වානේ හදාගත්තොත් කියා වැඩිපුර විකුණන්න පුළුවන් ඕනි තරම්. දැන් මේ යකඩහා වානේ නිස්සාරණ කරෝ කල්පනා කරා මේ අධික ඉල්ලුමට කොහොමද සපයුමක් දෙන්නේ කියලා. ඒගොල්ලෝ එහෙම කල්පනා කරලා කරලා තමයි දා වෙනුවට දා පැත්තකට දාලා යකඩහා වානේ නිස්සාරණය කරන යපස් උණු කරන අලුත් ක්‍රම හොයාගෙන යන්න පටන් ගත්තේ. එහෙනම් දා වෙනුවට යපස් උණු කරන නව යන්ත්‍ර සූත්‍ර රස, නව ක්‍රමවේද රස එංගලන්තය ලෝකෙට හඳුන්වා දුන්නද නැද්ද? එංගලන්තය ලෝකෙට හඳුන්වා දුන්නා. එහෙනම් කාර්මික විප්ලවයේ සමයේ යකඩහා වානේ නිස්සාරණය වේගවත් කරන්න එංගලන්ත ජාතිකයෝ නව යන්ත්‍ර සූත්‍ර ගණනාවක් හඳුන්වා දුන්නද නැද්ද? නව යන්ත්‍ර සූත්‍ර ගණනාවක් හඳුන්වා දුන්නා. එහෙනම් අපි බලමු කාර්මික විප්ලවයේ සමයේ එංගලන්තය තුල යකඩහා වානේ නිස්සාරණය කිරීම සඳහා හඳුන්වා දීපු නව යන්ත්‍ර සූත්‍ර මොනවද? ඒ යන්ත්‍ර සූත්‍ර හැදුවේ කවද්ද නේද? ඒ හදපු අය කවුද කියලා අපි හොයාගෙන යමු. එහෙනම් යකඩහා වානේ කර්මාන්තය පිළිබඳ අපි කතා කරමු. මොකද දවසේ මාතෘකාව යකඩහා වානේ කර්මාන්තය. මොකක්ද යකඩහා වානේ කර්මාන්තය? ආය බලාගත් දැන් එංගලන්ත මිනිස්සු යකඩහා වානේ නිස්සාරණය කරන්න පටන් ගත්තේ කාර්මික විප්ලවය ආරම්භීමත් එක්කද? කාර්මික විප්ලවය ආරම්භීමත් එක්කද එංගලන්ත මිනිස්සු යකඩහා වානේ නිස්සාරණය කරන්න පටන් ගත්තේ. හරිද? හරිද? ඈ නෑ නෑනේ. කාර්මික විප්ලවයේ ආරම්භ වීමත් එක්ක නෙවෙයි එංගලන්ත මිනිස්සු යකඩහා වානේ නිස්සාරණය කරන්න පටන් ගත්තේ. අනාදිමත් කාලයක සිට, සෑහෙන කාලයක සිට එංගලන්ත මිනිස්සු යකඩහා වානේ නිස්සාරණය කරගත්තා. හැබැයි කාර්මික විප්ලවයට පෙර එංගලන්ත මිනිස්සු යකඩහා වානේ නිස්සාරණය කරගත්තේ මොනව පුච්චලද? මොනව තුලින්ද? දරභාවිතා කරලානේ නේද? දරභාවිතා කරලා තමයි යකඩහා වාන් නිස්සාරණය කරගත්තේ. හැබැයි දරභාවිතා කරලා යකඩහා වානේ නිස්සාරණය කරනකොට ලොකු යකඩහා වානේ තොගයක් නිස්සාරණය කරගන්න බෑ. බොහොම හිමින් තමයි යකඩහා වාන් නිස්සාරණය වෙන්නේ දරභාවිතා කළා නේද නිස්සාරණය කරනකොට. හැබැයි කාර්මික විප්ලවයේ ආරම්භ වීමත් එක්ක එංගලන්තය ඇතුලේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර
දඩබඩ ගාලා බිහි වෙන්න පටන් ගත්තනේ නේද යන්ත්‍ර සූත්‍ර ගොඩක් හැදෙන්න පටන් ගත්තනේ යන්ත්‍ර සූත්‍ර ගොඩක් හැදෙනකොට යකඩහා වානේ වෙත අධික ඉල්ලුමක් එනානේ ඒ අධික ඉල්ලුම දරභාවිතයෙන් නිස්සාරණය කළ දෙන්න බැරි නිසා එංගලන්ත නිෂ්පාදකයෝ එංගලන්ත ජනතාව යකඩහා වානේ නිස්සාරණය කිරීම සඳහා අලුත් අලුත් ක්‍රමවේද අලුත් අලුත් යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දෙන්න කටයුතු කරාද නැද්ද හඳුන්වා දෙන්න කටයුතු කරා එහෙනම් අපි බලමු කාර්මික විප්ලවයේ සමයේ යකඩහා වානේ නිස්සාරණය කිරීමට හඳුන්වා දීපු නව නිපයෝ නව යන්ත්‍ර සූත්‍ර නව ක්‍රමවේද මොනවාද කියලා අපි හොයාගෙන යමු එන මාතෘකාව තමයි යකඩහා වානේ කර්මාන්තය මේ යකඩහා වානේ කර්මාන්තර දාල නෝට් එකක් දීලා තියනවාද නෑ මුකුත් නැද්ද නෑ හිස්ද නැහැ හරි එහෙනම් හිස් නම් ඡේදයක් ලියන්න හිස් නම් ලියන්න ඡේදයක් මාතෘකාව යකඩහා වානේ කර්මාන්තය ලියන්න ඡේදයක් මේ විදියට එංගලන්තය එංගලන්තය මාතෘකාව මාතෘකාව යකඩහා වානේ කර්මාන්තය දැන් කිව්වේ යකඩහා වානේ කර්මාන්තය ලියන්න ඡේදයක් එංගලන්තය යපස් නිදි එංගලන්තය යපස් නිදි එංගලන්තය යපස් නිදි බහුල රටකි ඡේදයක් ලියන්න ඕනේ මගේ පුතේ එංගලන්තය යපස් නිදි බහුල රටකි එංගලන්තය යපස් නිදි යපස් නිදි බහුල රටකි එංගලන්තය යපස් නිදි බහුල රටකි යපස් නිදි බහුල රටකි දෙන්නම ලියන්න කාර්මික විප්ලවයට පෙර සිටම දෙන්නම ලියන්න ඕනි කාර්මික විප්ලවයට පෙර සිටම කාර්මික වි ඈ ඒක බලන්න කියන්න හරි එංගලන්තය යපස් නිදි බහුල රටකි එච්චරයි ලිව්වේ එංගලන්තය යපස් නිදි බහුල රටකි දෙන්නම ලියන්න කාර්මික විප්ලවයට පෙර සිටම කාර්මික විප්ලවයට පෙර සිටම කාර්මික විප්ලවයට පෙර සිටම අවි ආයුධ කාර්මික විප්ලවයට පෙර සිටම අවි ආයුධ කමාවා අවි ආයුධ කමාවා අවි ආයුධ කමාවා ගෘහ උපකරණ අවි ආයුධ කමාවා ගෘහ උපකරණ කමාවා කෘෂි උපකරණ සෑදීමට කෘෂි උපකරණ සෑදීමට කෘෂි උපකරණ සෑදීමට ඈ අවියාවුද කමාවා කෘෂි උපකරණ ක්‍රමා සරි ගෘහ උපකරණ ක්‍රමාවා කෘෂි උපකරණ සෑදීමට කෘෂි උපකරණ සෑදීමට එංගලන්ත ජනයා කෘෂි උපකරණ සෑදීමට එංගලන්ත ජනයා එංගලන්ත ජනයා එංගලන්ත ජනයා යකඩහා වානේ නිෂ්පාදනය කළහ එංගලන්ත ජනයා යකඩහා වානේ නිස්සාරණය 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 කළහ එතෙන්තම ලියන්න මෙන්න මේ ටික වෙන පාඩ පෑනකින් එතෙන්තම ලියන්න වෙන පාඩ පෑනක් අරගෙන මෙන්න මෙහෙම එතෙන්තම ලියන්න ඒ සඳහා වෙන පාඩ පෑනකින් ලියන්න ඒ සඳහා ඔවුන් ඒ සඳහා ඔවුන් ඒ සඳහා ඔවුන් යපස් උනු කරන ලද්දේ ඒ සඳහා ඔවුන් යපස්
උණු කරන ලද්දේ ඒ සඳහා ඔවුන් යපස් උණු කරන ලද්දේ යපස් උණු කරන ලද්දේ යපස් උණු කරන ලද්දේ දර භාවිතයෙනි 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 දැන් සාමාන්‍ය පෑන ලියන් දර භාවිතයෙනි දැන් සාමාන්‍ය පෑන එතනම ලියන්න ඡේදයක් ලියවත් කවන්නේ ඡේදයක් ලියන්න ඡේදයක් ලියමුනේ ඔව් ඡේදයක් ලියන්න ලියන් ඡේදයක් හොඳයි නම කාර්මික විප්ලවයේ සමය ඡේදයකින් ලියන මේ ටික නමුත් කාර්මික විප්ලවයේ සමයේ නමුත් කාර්මික විප්ලවයේ සමයේ නමුත් කාර්මික විප්ලවයේ සමයේ කාර්මික විප්ලවයේ සමයේ නමුත් කාර්මික විප්ලවයේ සමයේ මහා පරිමාණයෙන් නමුත් කාර්මික විප්ලවයේ සමයේ මහා පරිමාණයෙන් මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම හරහා නමුත් කාර්මික විප්ලවයේ සමයේ මහා පරිමාණයෙන් කාර්මික විප්ලවයේ සමයේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම හරහා මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම හරහා මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම හරහා නිෂ්පාදනය කිරීම හරහා යකඩහා වානේ වෙත යකඩහා වානේ වෙත මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම හරහා යකඩහා වානේ වෙත යකඩහා වානේ වෙත යකඩහා වානේ වෙත ඉහළ ඉල්ලුමක් ඇතිවිය 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 ඉහළ ඉල්ලුමක් ඇතිවිය ඉහළ ඉල්ලුමක් ඇතිවිය ඉහළ ඉල්ලුමක් ඇතිවිය එතෙන්දම ලියන් එය දර භාවිතයෙන් ඉහළ ඉල්ලුමක් ඇතිවිය එතෙන්දම ලියන් එය දර භාවිතයෙන් එය දර භාවිතයෙන් එය දර භාවිතයෙන් එය දර භාවිතයෙන් නිපදවා ගැනීමට නොහැකි නිසා 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 නොහැකි නිසා නව යන්ත්‍ර සූත්‍ර රස 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 යකඩහා වානේ නිස්සාරණය කිරීමට නව යන්ත්‍ර සූත්‍ර රස යකඩහා වානේ නිස්සාරණය කිරීමට යකඩහා වානේ නිස්සාරණය කිරීමට නිස්සාරණය කිරීමට නව යන්ත්‍ර සූත්‍ර රස යකඩහා වානේ නිස්සාරණය කිරීමට එංගලන්ත වැසියන් නිර්මාණය කරගත් එංගලන්ත ජනතාව එංගලන්තය නිර්මාණය කරගත් එංගලන්තය
නිපදවාගත් එංගලන්තය නිපදවාගත් එංගලන්තය නිපදවාගත් එංගලන්තය එංගලන්තය නිපදවාගත් එංගලන්තය නිපදවාගත් ඒවා පහත දැක්වේ එංගලන්තය නිපදවාගත් ඒවා පහත දැක්වේ ඒවා පහත දැක්වේ ඒවා ඒවා පහත දැක්වේ ඒවා පහත දැක්වේ right ඒවා පහත දැක්වේ කියලා ඔන්න දැන් අවසාන ඉවර කරේ හොඳේ hello ළමයි දැන් බලන්න දැන් අපි බලමු කාර්මික විප්ලවයේ සමයේ එංගලන්තයේ මොන වගේ යන්ත්‍ර සූත්‍ර යකඩහාවානේ නිස්සාරණය කිරීමට යොදාගත්තද කියලා. එහෙනම් අපි ඉගෙන ගමු යකඩහාවානේ නිස්සාරණය වේගවත් කරන්න එංගලන්තයේ මොන මොන වගේ නව නිපයුම් නිර්මාණය කරගත්තද නව නිපයුම් හොයාගත්තද කියලා අපි කතා කරමු. කරණයද right ඔන්න එහෙනම් ලියන්න හදන්න. ඔන්න එහෙනම් අපි ඉගෙන ගන්න හදන්නේ කාර්මික විප්ලවයේ සමයේ යකඩහාවානේ නිස්සාරණය වේගවත් කරන්න එංගලන්තයේ මොන මොන වගේ නව නිපයුම් බිහි කරගත්තාද කියලා. කරණයද ඔබ දන්නවද 1730 අවුරුද්දේ 1730 ඒබ්‍රහම් ඩර්බි කියන දැන් ඒබ්‍රහම් ඩර්බ් කියන එංගලන්ත ජාතිකයා මේ ඒබ්‍රහම් ඩර්බ් කියන එංගලන්ත ජාතිකයා දර වෙනුවට ගල් අඟුරු වලින් දර වෙනුවට ගල් අඟුරු යොදා ගල් අඟුරු වලින් යපස් උණු කරන යකඩහාවානේ නිස්සාරණය කරන අලුත් ක්‍රමයක් නව යන්ත්‍රයක් ලෝකෙට හඳුන්වා දෙන්න කටයුතු කළා තියෙනවා. කවුද? ඒබ්‍රහම් ඩර්බි. කවද්ද? 1730 වර්ෂ 1730 දී ඒබ්‍රහම් ඩර්බ් කියන එංගලන්ත ජාතිකයා දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමයක් ලෝකෙට හඳුන්වා දුන්නද නැද්ද? නව ක්‍රමයක් ලෝකෙට හඳුන්වා දෙන්න කටයුතු කරා. එහෙනම් ඔබෙන් විභාගයට ප්‍රශ්නයක් අහනවමයි MCQ එක කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙන්න කටයුතු කරේ කවුද කියලා. එහෙනම් දර වෙනුවට ගල් අඟුරු වලින් යපස් උණු කිරීමේ නව ක්‍රමය ඒ නව යන්ත්‍රය ලෝකෙට හඳුන්වා දෙන්නේ 1730 ඒබ්‍රහම් ඩර්බි කියන එංගලන්ත ජාතිකයා. ඒබ්‍රහම් ඩර්බිගේ තමයි දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමය. ඔබ දන්නවද මේ නව ක්‍රමය හරහා මේ ගල් අඟුරු යොදාගෙන යකඩහාවානේ නිස්සාරණය කරපු මේ නව යන්ත්‍රයෙන් මේ නව නිපේවුම හරහා පුළුවන්කමක් ලැබිලා තියෙනවා වාතුකල යකඩ නිෂ්පාදනය කරගන්න වාතුකල යකඩ නිර්මාණය කරගන්න ලෝකවාසීන්ට පුළුවන් වෙනව පළවෙනි වතාවට මෙන්න මේ ගල් අඟුරු වලින් යකඩහාවානේ නිස්සාරණය කිරීම හරහා. තේරුණා නේද? එහෙනම් දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමය භාවිතා කිරීම තුළින් ලෝකවාසීන්ට පුළුවන්කමක් ලැබුණා වාතුකල යකඩ නිර්මාණය කරගන්න. නේද? වාතුකල යකඩ හදාගන්න පුළුවන් උනේ මේ යන්ත්‍රය තුළින් යපස්සනු කිරීම හරහා. ලියන්න පළවෙනි එක. ලියන්න එක 1730 ඒබ්‍රහම් ඩර්බි 1730 ඒබ්‍රහම් ඩර්බි
1730 एब्राहम रबी गल अंगुरु योदा तरुदाल लिया नौन तरुवेंतर वो लिया नवनी पे उन्टी के लिया तरुवाक दाल लिया 1730 एब्राहम रबी गल अंगुरु योदा यापस उनुकिरी में गल अंगुरु योदा यापस उनुकिरी में नव क्रमयक स्वागनीम गल अंगुरु योदा यापस उनुकिरी में नव क्रमयक स्वागनीम गल अंगुरु योदा यापस उनुकिरी में नव क्रमयक स्वागनीम गल अंगुरु योदा यापस उनुकिरी में नव क्रमयक स्वागनीम इतन तब इतन वो नवत्त बुधन तब वाहन दाला वेन पाठ पैन की मिन्न मेटिक लिया गर उतन तम वाहन दाला मिन्न मेटिक वेन पाठ पैन के लिए मिन्न मेहम लिया मिमागीन मिमागीन वातु कल यकड निपदवागत है कि विय 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 राइट ने विभाग टाँ भी वातु कल यकड लोकेट हाँडून माँडून ने कहूँ देखिए ला वातु कल यकड लोकेट हाँडून माँडून ने कहूँ द एब्राहम रबी के मैं नवयांत्रे ने ऐनी सा वातु कल यकड लोकेट हाँडून माँडून ने कहूँ देखिए ले हुए ते हम अबे उत्तरे वे ना तो ना एब्राहम रबी ये ना एब्राहम रबी एक दा सत्सिय तिहे दा विनुवटे गल अंगुर योदा यापस सुनुकिरी में नवक्रमया कांडून माँडून ना ये ना वो नादिम पास्सा मतलब कराने पा दा विनुवटे गल अंगुर योदा यापस सुनुकिरी में नवक्रमय तुलिंता माय वातु कल यकड निपदवागन पुलुवांगुने लोकवासी इंते ये ना वातु कल यकड लोकेट हाँडून माँडून ने एब्राहम रबी ये आगे तमाय ने गल अंगुर योदा यापस सुनुकिरी में नवक्रमय नहीं दे राइट यागेन पासे अब दानना आदे एकदास हाथसीय असु हातरे इब्राहम रबीगेन पासे एकदास हाथसीय असु हातरे यकड़हा वाने निसारने किरी मटे अलुत्यं रयक लोकेट हादुन्वादे नवा हेनरी कोट कियन इंगलांत जाति किया हेनरी कोट कियन इंगलांत जाति किया एकदास हाथसीय असु हातरे दी यकड़हा वाने निसारने किरी मटे अलुत्यं रयक नवक्रमया लोकेट हादुन्वादे नो या हदपु यंत्र टकी नो रोलर यंत्र ये क्या ला मगर देखिए अन्य रोलर यंत्र ये ही ना रोलर यंत्र ये लोकेट हादुन्ना आदि ने कहूँ द हाँ रोलर यंत्र ये कहाँ गए द हेनरी कोट के हेनरी कोट किये ना इंगलांत जाति क्या एकदा सबसे आसु हातरे दी यकड़ा हावान निस्सारने किरीम संधा लोकेट आलुत्य यंत्र या नवनिपे एक अट किए ना पुत्र यापी रोलर यंत्र ये किया ला मगर देखिए अन्य रोलर यंत्र ये ही ना रोलर यंत्र ये कहाँ गए हेनरी कोट के मुकाबले रोलर यंत्र हम वो क्या रोलर यंत्र ये कहाँ गए योगी को क्या योगी रोलर यंत्र ये कहाँ गए हाँ हेनरी कोट के मुकाबले रोलर यंत्र ये यहाँ मैं कहाँ दूरना दे ने असु हातरे दी अब दानना वादे हेनरी कोट के रोलर यंत्र ये तुलीन पलुवांग का मां लेबुना में लोकवासी टपुते तैलिये है कि याकड़े हेवा पादाम कल याकड़े तैलिये है कि याकड़े हेवा पादाम कल याकड़े निपदवागन इन्हों ने मातगति आगन तैलिये है कि याकड़े हेवा पादाम कल याकड़े निपदवागन ने पलुवांग का मां लेबिने हेनरी कोट के रोलर यंत्र ये तुलीन हेनरी कोट रोलर यंत्र हादन ने कहा
हेनरी कोट रोलर यंत्र निपदवी मत समग एकदा सत्सी असुहतरे हेनरी कोट रोलर यंत्र निपदवी मत समग 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 तलिय है कि यकड़े है वात 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 पदम कल यकड़े निपदवागत है कि विय तलिय है कि यकड़े है वात पदम कल यकड़े निपदवागत है कि विय तलिय है कि यकड़े है वात पदम कल यकड़े निपदवागत है कि विय तलिय है कि यकड़े है वात पदम कल यकड़े निपदवागत है कि विय इन इन्हंग लम्हे उन्ना दें तवनावन निपेउमक मन हादुन्ना दुन्ना इतना ही हेनरी कोट गे रोलर यंत्रे ने पुते हेनरी कोट गे रोलर यंत्रे हादान ने एकदा सत्से असुहात रे ने मैं हेनरी कोट गे रोलर यंत्रे तुलीन पुलवाम का मतलब ने लोकवासी इन ते तैलिये है कि यकड़े है वाद पदम कल यकड़े निपदवागान है बे पटलर गान ने पा वातु कल यकड़े लोक तहादुन्ना दे निकाउद वातु कल यकड़े लोक तहादुन्ना दे ने एब्राहम ड्रबी एब्राहम ड्रबी के तमाय वातु कल यकड़े तैलिये है कि यकड़े है वाद पदम कल यकड़े का गए हेनरी कोट गे की ने के मतगत यागान एक हेनरी कोट गे ने दे अनिवार्य है कि मतगत ये नॉन है होता है मैं यंत्र देखा था मैं आमतौर पर तावत यकड़ा हाँ वाने निस्सारने कराने लोक टालुत यंत्र या खादुन में आदेन हाँ एकदास अटसीय पास हाय पोतिये नांग ऐसी एक तरह का एकदास अटसीय हैटाकी अलग मैं यंत्र दिवनु करने वाले से किया लेता दहास आगे साउना हरिटा मातगति आगे ईलंग यंत्रे लोक टालुन में आदेन ने एकदास अतसीय पनासाय एकदास अतसीय पनासाय अवरुद्धे यकडहावान निस्सारणी क्रीम संधा लोकेटा अलुत्यंत्रय खादुन्वादे नो हेनरी बेसमर कियन इंग्लंत जातिकया मुकद्द यागे नाम हेनरी बेसमर एकदास अतसीय पनासाय हेनरी बेसमर कियन इंग्लंत जातिकया लोकेटा අලුත් යන්ත්‍රයක් හඳුන්වා දෙනවා යකඩහා වානේ නිස්සාරණය කරන් මේකට කියනවා පුතේ අපි විවෘත උඳුන හෙවත් වානේ නිපද වීමේ උඳුන කියලා. මොකද කියන්නේ? විවෘත උඳුන හෙවත් විවෘත උඳුන හෙවත් වානේ නිපද වීමේ උඳුන පටව. එහෙනම් 1856 හෙන්රි බෙසමර් කියන එංගලන්ත ජාතිකයා විවෘත උඳුන එවනත්තම් වානේ නිපද වීමේ උඳුන හඳුන්වා දෙන්න කටයුතු කරා. විභාගයට ඔබෙන් අහවි වානේ නිපද වීමේ උඳුන හේවා විවෘත උඳුන කාගේද කියලා. මේ විවෘත උඳුන කාගේද? හෙන්රි බෙසමර්ගේ. හෙන්රි බෙසමර්ගේ තමයි විවෘත උඳුන හේවා වානේ නිපද වීමේ උඳුන. ඒක හදන්නේ කවද්ද? 1856
56 ඔබ දන්නවද මේ අංකය හඳුන්වා දීමත් එක්ක මේ විවෘත උදුන නැත්නම් වානේ නිපද වීමේ උදුන හඳුන්වා දීමත් එක්ක පුළුවන්කමක් ලැබුණා ලෝකවාසීන්ට උසස් තත්ත්වයේ වානේ නිෂ්පාදනය කරගන්න උසස් තත්ත්වයේ වානේ නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ මේ හෙන්රි බෙසර්මර්ගේ විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන හරහා විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුනෙන් තමයි පුළුවන්කමක් ලැබෙන්නේ උසස් ගණයේ වානේ නිෂ්පාදනය කරගන්න වානේ අහලා තිනේ වානේ රයිට් ලේන අංක 3 1856 දී අංක 3 ලේන් තුන් වෙන තරුව 1856 දී 1856 දී හෙන්රි බෙසර්ම හෙන්රි බෙසර්මර් 1856 දී හෙන්රි බෙසර්මර් විවෘත උදුන හේවත් විවෘත උදුන හේවත් උදුන විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන හඳුන්වා දීම විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන හඳුන්වා දීම විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන හඳුන්වා දීම වානේ නිපද වීමේ උදුන හඳුන්වා දීම රයිට් වෙන පාට පෑනක් අරගත් වෙන පාට පෑනකින් ලියන වරහණක් දාලා මෙහෙම වරහණක් දාලා වෙන පාට පෑනකින් ලියන්න මෙමගින් ලියන් වරහණක් දාලා ලියන් මෙමගින් මෙමගින් උසස් තත්වයේ මෙමගින් උසස් තත්වයේ වානේ නිපදවා ගත හැකි වීම 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 රයිට් එහෙනම් හෙන්රි බෙසර්මර්ගේ විවෘත උදුන හේවා වානේ නිපද වීමේ උදුනෙන් පුළුවන්කමක් ලැබෙනවා උසස් ගණයේ උසස් තත්වයේ වානේ නිෂ්පාදනය කරගන්න රයිට් දැන් යකඩහා වානේ නිස්සාරණේ වේගවත් කරන්න අලුත් යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීපෝ නව නිපියම් කරෝ තොන්දෙනෙක් ඉගැන්නුවානේ පළවෙනි කෙනා තමයි කවුද ඒබ්‍රහම් ඩර්බි කවුද පළවෙනි කෙනා ඒබ්‍රහම් ඩර්බිනේ දෙවෙනියා හෙන්රි කෝඩ් දෙවෙනියා කවුද හෙන්රි කෝඩ් තුන්වෙනියා කවුද හෙන්රි බෙසර්මර් නේ තුන්වෙනියා හෙන්රි බෙසර්මර් හෙන්රි බෙසර්මර් හෙන්රි කෝඩ් පළවෙනි කෙනා කවුද ඒබ්‍රහම් ඩර්බි හැමෝම කියන්නේ ඒබ්‍රහම් ඩර්බි හෙන්රි කෝඩ් හෙන්රි බෙසර්මර් නේද ඒබ්‍රහම් ඩර්බිගේ තමයි දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමය හෙන්රි කෝඩ්ගේ රෝලර් යන්ත්‍රය හෙන්රි බෙසර්මර්ගේ විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන හැමෝම කියන්නේ විවෘත උදුන හේවත් වානේ නිපද වීමේ උදුන කාගේද හෙන්රි බෙසර්මර්ගේ රෝලර් යන්ත්‍රය කාගේද හෙන්රි කෝඩ්ගේ ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව ක්‍රමය කාගේද ඒබ්‍රහම් ඩර්බි නම් තුන මතක තියාගන්න ඒබ්‍රහම් ඩර්බි හෙන්රි කෝඩ් හෙන්රි බෙසර්මර් අවසාන කෙනා දන්නවද අවසාන පුද්ගලයා 1870 දී මේ කලින් නිපයුම් තුනටම වඩා මේ කලින් හඳුන්වා දීපු නිපයුම් තුනටම වඩා 1870 වේගයෙන් ඉක්මනින් යකඩහා වානේ නිස්සාරණය කරන්න ලෝකෙට නව ක්‍රමයක් හඳුන්වා දෙනවා විලියම් සීමන්ස් කියන එංගලන්ත ජාතිකයා මොකක්ද එයාගේ නම විලියම් සීමන්ස් නේද විලියම් සීමන්ස් මේ විලියම් සීමන්ස් කියන එංගලන්ත ජාතිකයා 1870 දී
ලෝකෙට නව නිපේවුමක් හඳුන්වා දෙන අලුත් යන්ත්‍රයක් හඳුන්වා දෙනවා. ඒකට අපි කියනවා යපස් උණු කිරීමේ විදුලි මුදුන. විදුලි මුදුන යපස් උණු කිරීමේ විදුලි මුදුන කාගේද? කාගේද? විලියම් සීමන්ස්ගේ. විලියම් සීමන් හඳුන්වා දෙනවා විදුලි මුදුන. විදුලි මුදුන හඳුන්වා දෙනවා යපස් උණු කරා. එහෙනම් යපස් උණු කිරීමේ විදුලි මුදුන කාගේද? විලියම් සීමන්ස්ගේ. එයා මේක හඳුන්වා දෙන්නේ කවද්ද? 1870 දී කියන එක මතක තියාගන්න. ලියන අවසාන කරුණ. ලියන්න. 1870 දී 1870 දී 1870 දී 1870 දී විලියම් සීමන්ස් විසින් විලියම් අවසානක 1870 දී විලියම් සීමන්ස් විලියම් සීමන්ස් විසින් විලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමේ විලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමේ යපස් උණු කිරීමේ යපස් උණු කිරීමේ විදුලි උඳුන හඳුන්වා දීම යපස් උණු කිරීමේ විදුලි උඳුන හඳුන්වා දීම යපස් උණු කිරීමේ විදුලි උඳුන හඳුන්වා දීම යපස් උණු කිරීමේ විදුලි උඳුන හඳුන්වා දීම. එහෙනම් පටලවා ගන්න එපා අපේ ළමයි. විවෘත උඳුනයි විදුලි උඳුනයි දෙක. විවෘත උඳුන කියන්නේ වානේ නිපදවීමේ උඳුනටමනේ. විවෘත උඳුන හෙවා වානේ නිපදවීමේ උඳුන කාගේද? හෙන්රි බෙසර්මගේ. මේක විදුලි උඳුන. මේක විදුලි උඳුනනේ. විදුලි උඳුන කාගේද? විලියම් සීමන්ස්ගේ. විලියම් සීමන්ස් තමයි යපස් උණු කිරීමේ විදුලි උඳුන ලෝකෙට හඳුන්වා දෙන්නේ 1870 දී. කවද ළමයි? 1870 දී. එහෙනම් ඔන්න මේ යන්ත්‍ර හතර, මේ නවනිපේම් හතර හඳුන්වා දීමත් එක්ක දරවෙනුවට දරවලට වඩා වැඩි වේගකින් ඉක්මනින් පහසුවෙන් යකඩහා වාන නිස්සාරණය කරගන්න එංගලන්ත වැසියන්ට පුළුවන්කමක් ලැබුණාද නැද්ද? එංගලන්ත ජනතාවට පුළුවන්කමක් ලැබුණා. එහෙනම් වැඩි වේගයකින් ඉක්මනින් යකඩහා වාන නිස්සාරණය කරගන්න මේ නව නිපුම් හරහා පුළුවන්කමක් ලැබුණා කියන එක මතක තියාගන්න. එහෙනම් යකඩහා වානේ කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා මේ නව නිපුම් හරහා. හොඳයි. උනතරින් අපි කතා කළ අවසන් කරනවා යකඩහා වානේ කර්මාන්තයට හඳුන්වා දීපු නව නිපුම් පිළිබඳ. යකඩහා වාන නිස්සාරණය කිරීමට අලුතින් හඳුන්වා දීපු නව නිපුම් හතරක් ගැන කතා කරා. ඒ හතර අනිවාර්යෙන් කටපාඩම් වෙන්න ඕනේ හැමෝම. හැමෝම මට ඔය කරුණු හතර කඩපාඩම් කරලා ඕනේ. තග්ගාල පටන් ගන්න ඔය හතර කියවන්න. හොඳට කියවලා 3-4 පාරක් ඕක කඩපාඩම් කරගත්තනම් වඩා හොඳයි. වඩා වැදගත්. එතකොට නම් පාඩම් හිටි නේද? රයිට්. විනාඩි 5ක් දෙන්නම්කෝ. මේ කරුණු හතර කඩපාඩම් කරගන්න ඕනේ. මම අහන කෙනා මට උත්තරේ කියන්න ඕනේ. පටන් ගන්න. තට්ටක් ගන්න. මන්න පාඩම් කළෝනේ. ඔබ දෙකයන් මේක නෝට් එක දානවා සර්. මට මේ අර ටියුට් එක ගෙන ආපුවා. මේ කටුව ලියාගත්තා. හරි හරි මන් දාන්න. හරි හරි. දිනාංක
අපේ ළමයි පාඩම්ද කාටද මතකයෙන් කියන්න පුළුවන් කරුණු හතර ඉක්මනට කියන්න කියන බලන්න කාටද පුළුවන් මතකයෙන් කියන්න ටක් ගාලා කියන්න එක කොකෝ කියන්න 1850 හෙන්රි බෙසම විවෘත උදුනක් නිපද වීම ඔව් විවෘත උදුන හේවත් වාණී නිපද වීමේ උදුන නේද ඒකට නම් දෙකක් කියනවා විවෘත උදුන හේවත් වාණී නිපද වීමේ උදුන හෙන්රි බෙසමගේ අවසානික මොකක්ද 1870 විලියම් සීමන්ස් යපස්සුණු කිරීමේ විදුලි උදුන හඳුන්වා දෙනවානේ නේද වේගවත්ම යන්ත්‍ර විදුලි උදුන හඳුන්වා දෙනවා හොඳයි එහෙනම් අපි ඔතනින් කතා කළ අවසන් කරේ යකඩහා වාණේ කර්මාන්තයේ පිළිබඳවනේ නේද යකඩහා වාණේ කර්මාන්තය ගැන තමයි අපි කතා කරලා අවසන් කරේ අපිට පොළුවා ඉක්මනින්ම යොමු වෙන්න ගල්ලඟුරු කර්මාන්තයේ පිළිබඳ ගල්ලඟුරු කර්මාන්තයේ පිළිබඳ අපි කතා කරන්න ඕනේ දැන් කාර්මික විප්ලවයේ ආරම්භමින් එංගලන්ත ජනතාව ඉසිස්සලම යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්නේ ශ්‍රේෂ්ඨ තුනක වැඩ පහසු කරගන්නනේ පේෂ කර්මාන්තයේ වැඩ පහසු කරගන්න යන්ත්‍ර සූත්‍ර හැදුවා යකඩහා වාන නිස්සාරණේ වේගවත් කරන්න යන්ත්‍ර සූත්‍ර හැදුවා ඊට පස්සේ ගල්ලඟුරු කණීම ගල්ලඟුරු නිෂ්පාදනය ගල්ලඟුරු කණීමක වේගවත් කරා ගල්නඟුරු නිෂ්පාදනයේ වේගවත් කරන්න එංගලන්ත ජනතාව යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරා කියන එකත් මතක තියාගන්න. අපි එහෙනම් හොයාගෙන යා ගල්නඟුරු කර්මාන්තය සඳහා හඳුන්වා දීපු නව නිපයුම් මොනවද? නව යන්ත්‍ර සූත්‍ර මොනවද කියලා අපි හොයාගෙන යන්න ඕනේ. එහෙනම් ඊළඟ මාතෘකාව තමයි පුතේ ගල්නඟුරු කර්මාන්තය කියලා කියන්නේ. මොකක්ද? ගල්නඟුරු කර්මාන්තය කියලා කියන්නේ අපි ගල්නඟුරු කර්මාන්තය පිළිබඳ කතා කරමු මාතෘකාව ගල් අඟුරු කර්මාන්තය මොකද පුතා ගල් අඟුරු කර්මාන්තය ගැන කතා කරමු හොඳයි ඔබ දන්නවද මේ ගල් අඟුරු කියන්නේ මොනවද ළමයි කො කියන්නේ මනුර ගල් අඟුරු කියන්නේ මොනවද ඈ මනුර ගල් අඟුරු යනු හ්ම් ගල් අඟුරු කියලා කියන්නේ බලශක්ති ප්‍රභවයක්නේ ගල් අඟුරු බලශක්ති ප්‍රභවය ගල්නඟුරු තියෙන්නේ කොහෙද? ගල්නඟුරු තියෙන්නේ කොහෙද? ආකරවල. 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 ගල්නඟුරු තියෙන්නේ කොහෙද ළමයි? පොළව යට. තෙල් පිරිපාදු කර. නෑ නෑ නෑ. ගල්නඟුරු තියෙන්නේ පොළව යටනේ. නේද? ගල්නඟුරු තියෙන්නේ පොළව යට. හැබැයි පොළව යට ගොඩාක්ම ගොඩාක්ම යටද එව නැත්නම් පොළොවේ ටිකක් උඩ හරියෙන් වගේද ආ ගොඩාක් යට ගල්ලඟුරු තියෙන්නේ ගොඩාක්ම පොළොව යට තියෙන අපි කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් හෙන යට හරන්න ඕනි ළමයි ගල්ලඟුරු හොයාගන්න හරිද දැන් ලෝකේ හැම රටකම භූමියේ අනින කොට ගල්ලඟුරු අහු වෙනවද ලෝකෙ හැම රටකම ගංගානි ගල්ලඟුරු තියනවද ඈ නෑ දැන් ලෝකෙ හැම රටකම ගල්ලඟුරු තියෙනව නා ලංකාවෙත් ගල්ලඟුරු තියෙන්න එපැයි දැන් ලංකාවේ ගල්ලඟුරු තියනවද ආ නෑ ලංකා භූමිය මත ලංකා මහ පොළොව යට මේ ලංකා මහ පොළොවේ ගල්ලඟුරු සම්පත නැහැ ගල්ලඟුරු තියනවද ගල්ලඟුරු නෑ ලංකාවට ගල්ලඟුරු ආයනය කරනවානේ නේද ලංකාවට ගල්ලඟුරු ආයනය කරනවා ගල්ලඟුරු ලංකාවේ නෑ හැබැයි එංගලන්තය කියලා කියන්නේ ගල් අඟුරු නිදි
නැත්තම් ගල් අඟුරු ආකර පිහිටපු රටක්ද නැද්ද ගල් අඟුරු නිදි ගල් අඟුරු ආකර තියෙන රටක් තමයි එංගලන්තය කියලා කියන්නේ බලන්නකෝ එංගලන්තය කියලා කියන්නේ යපස් නිදි බහුල රටක් යකඩහා වාන නිස්සාරණය කිරීමට ගන්නා වූ යපස් නිදි බහුල රාජ්‍යයක් තමයි එංගලන්තය කියලා කියන්නේ ඒ වගේම යපස් වලට අමතරව එංගලන්තය තුල තිබුණා ගල් අඟුරු පවා එනම් ගල් අඟුරු සම්පතයි යපස් සම්පතයි දෙකම තිබිච්ච රටක් තමයි එංගලන්තය කියලා කියන්නේ ඒ දෙකම එංගලන්තයේ තිබ්බ නිසා තමයි ලෝකෙ අනිකුත් අයට වඩා ඉස්සෙල්ලා එංගලන්තර කාර්මීකරණය වෙන්න පුළුවන් උනේ ඒ නිසා තමයි එංගලන්තයෙන් කාර්මික විප්ලවය ආරම්භ වුණේ නේද අපි හේතුවක් ලියාගත්තේ එංගලන්තෙන්ම කාර්මික විප්ලවය ආරම්භ වෙන බලපාපෝ ඒක හේතුවක් තමයි මොකක්ද යකඩහා වානේ නිස්සාරණ මතකදනේ යන්ත්‍ර සූත්‍ර තැනිය හැකි යකඩහා වානේද ඒවා ක්‍රියාත්මක කළ හැකි ගල් අඟුරුද එංගලන්තයේ සතු වීම කියලා අපි කරුණක් ලියාගත්ත මතකදනේ නේද ඔබ ලියාගත්ත මුල් දවසේ කාර්මික විප්ලවය එංගලන්තෙන්ම ආරම්භ වෙන බලපාපු හේතු ඒ අතර එක හේතුවක් තිබුණ මතක ඇති යන්ත්‍ර සූත්‍ර තැනිය හැකි යකඩහා වානේද ඒවා ක්‍රියාත්මක කළ හැකි ගල් අඟුරුද එංගලන්තයේ සතු වීම එහෙනම් එංගලන්තය කියලා කියන්නේ ගල් අඟුරු ආකාර වලින් පොහසත් රටක් යපස් නිදි බහුල රටක් නේද මම කියුවනේ ලෝකේ හැම රටකම ගල් අඟුරු නැහැ නේද ගල් අඟුරු තියෙන රටවල් කීපයයි තියෙන්නේ ලෝකේ රටවල් කීපයක විතරයි ගල් අඟුරු තියෙන හැම රටකම ගල් අඟුරු නැහැ එහෙනම් දරුපතාව එංගලන්තය කියලා කියන්නේ ගල් අඟුරු ආකාර පිහිටපු රටක් නේද ඔබ දන්නවද එංගලන්තෙත් හැමතැනම ගල් අඟුරු නැහැ හොදේ එංගලන්තෙත් හැමතැනම ගල් අඟුරු තියෙනවද නැහැ ගල් අඟුරු සම්පත තියෙන එංගලන්ත ප්‍රදේශ කීපයක් තියෙනවා ගල් අඟුරු ආකාර පිහිටපු එංගලන්ත ප්‍රදේශ කීපයක් තිබුණා උදාහරණ මොනවද මෙන්න බලන්නකෝ ඔබ යන්න එංගලන්තයට ඔබ එංගලන්තයට ගියපු දවසක ඔබ යන්න එංගලන්තයේ දකුණු වෙළසය කියන පැත්තට දකුණු වෙළසය එංගලන්තයේ දකුණු වෙළසය තුල ගල් අඟුරු සම්පත තියෙනවා එහෙනම් එංගලන්තයේ ගල් අඟුරු ආකාර පිහිටා තිබූ ප්‍රදේශයක් තමයි දකුණු වෙළසය කියලා කියන්නේ දකුණු වෙළසය ඔබ යන්න එංගලන්තේ ප්‍රදේශයක් තියෙනවා යෝක්ෂයර් කියලා යෝක්ෂය යෝක්ෂය ප්‍රාන්තයට යන්නකෝ එංගලන්තේ යෝක්ෂයර් ටවුන් එකේ යෝක්ෂයර් නගරේ ගල් අඟුරු ආකාර පිහිටා තියෙන ප්‍රදේශයක් දකුණු වෙළසේ ගල් අඟුරු තියෙනවා යෝක්ෂයර් වල ගල් අඟුරු තියෙනවා ඔබ යන්න එංගලන්තේ ප්‍රදේශයක් තියෙනවා ලැන්කෂයර් 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 වල ගල් අඟුරු තියෙනවා එහෙනම් ගල් අඟුරු ආකාර පිහිටා ඇති එංගලන්ත ප්‍රදේශ තුනක් නම් කරන්න කිව්වොත් විභාගෙදී ඔබට පුළුවන් වෙන්න ඕන ගල් අඟුරු ආකාර පිහිටා තියෙන එංගලන්ත ප්‍රදේශ තුනකට උදාහරණ ලියන්න මොනවද ප්‍රදේශ තුන දකුණු වෙළසය යෝක්ෂයර් ලැන්කෂයර් හැමෝම කියන් දකුණු වෙළසය යෝක්ෂය ලැන්කෂය අපෝ කියන් දකුණු වෙළසය යෝක්ෂය ලැන්කෂය හැමෝම කියන් දකුණු වෙළසය යෝක්ෂය ලැන්කෂය අසරයක් කියන් දකුණු වෙළසය යෝක්ෂය ලැන්කෂයර් වල ගල් අඟුරු ආකාර එංගලන්තේ පිහිටා තිබුණද නැද්ද පිහිටා තිබුණා රයිට් දැන් මේ ගල් අඟුරු මොනවටද ගන්නෙ කාර්මික විප්ලවයේ සමයේ ගල් අඟුරු වලට ලොකු ඉල්ලුමක් ආවද නැද්ද දෙවැන්ති ඉල්ලුමක් ආවා කාර්මික විප්ලවයේ ආරම්භ වීමත් එක්ක ගල් අඟුරු කර්මාන්තයට ගල් අඟුරු වලට ලොකු ඉල්ලුමක් ආවා දෙවැන්ති ඉල්ලුමක් අර යකඩහා වානේ වලට ලොකු ඉල්ලුමක් ආවා වගේ කාර්මික විප්ලවය ආරම්භීමත් එක්ක ගල් අඟුරු වලටත් දෙවැන්ති ඉල්ලුමක් ආවද නැද්ද දෙවැන්ති ඉල්ලුමක් ආවා දැන් මේ කාර්මික විප්ලවයේ සමයේ ගල් අඟුරු වලින් මොනවද කරන්නේ දැන් ගල් අඟුරු වලින් මොනවද කරන්නේ කියන බලන්න එකක් කියන්න යපස් උණු කරනවා හරියට හරි වෙරි ගුඩ් ගල් අඟුරු භාවිතා කරාන යපස් උණු කරා අර ඒබ්‍රහම් ඩර්බිගේ නේද දර වෙනුවට ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ නව යන්ත්‍රයක් හඳුන්වා දෙනවානේ නේද එහෙනම් කාර්මික විප්ලවයේ සමයේ යපස් උණු කරන්න ගල් අඟුරු භාවිතා කරා අන්න ඒ වෙනුවෙන්
කාර්මික විප්ලවයේ සමයේ ගල් අඟුරු යොදාගත් එක අවස්ථාවක් තමයි යපස්සුණු කරා යපස්සුණු කිරීමට ගල් අඟුරු භාවිත කරා තාමකද භාවිත කරේ තාමකටද ගත්තේ එයාලම අන්තර යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරා ඇයි ඒ කාලේ යන්ත්‍ර සූත්‍ර ඔක්කොම දිව්වේ ගල් අඟුරු වලේ නේද යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන ඉන්ධනයේ බවට බලශක්ති ප්‍රබවයේ බවට පත් වුණේ ගල්ලඟුරු යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න ඒ වගේම ඔබ කිව්වා යපස්සුණු කරන්න ගල්ලඟුරු භාවිත කරා කාර්මික විප්ලවයේ සමයේ ඊට අමතරව ගල්ලඟුරු භාවිත කරා මොකටද ගේදොර භාවිතය සඳහා ඔව් ගේදොර භාවිතය සඳහා ගේදොර කියුවම මේ ගෙදර දොර නෙවෙයි ගෙදර දොරට ගල්ලඟුරු ගත්ත කියන එක නෙවෙයි ගේදොර භාවිතය කියලා කියන්නේ නිවෙස්වල මිනිස්සු ගල්ලඟුරු භාවිත කරා මොකටද එංගලන්ත මිනිස්සු නිවස ඇතුලේදී ගල්ලඟුරු භාවිත කරා මොකටද? ආලම දන්නවද මොකටද ගල්ලඟුරු භාවිත කරන්නේ එංගලන්ත මිනිස්සු කියලා? කියත් ගිනියුන් දින කාලේ උතුම් වෙනදා ඈ ගිනියුන් දිනපත් ආන්න රයිට් දරුපටාව එංගලන්තය කියලා කියන්නේ සංක සීතල රාජ්‍යයක්. හරිම සීතලයි එංගලන්තය කියලා කියන්නේ සීතල රටක් නේ. සීතලෙන් ආරක්ෂාවෙන් සීතලෙන් බේරෙන්න එංගලන්ත මිනිස්සු හවසට හැන්දෑවට තමන්ගේ නිවසේ ගල්ලඟුරු කෑල්ලක් දෙකක් පුච්චනවා. ගල්ලඟුරු කෑල්ලක් දෙකක් පුච්චුවම රස්නේනවනේ නේද? කාඹරේ සමන්ගේ සාල නිවස ඇතුලේ යම් උෂ්ණත්වයක් හදාගන්න රස්නේ වැඩි කරගන්න ගල්ලඟුරු පුච්චනවා තමන්ගේ නිවස ඇතුලේ. එහෙනම් ගේදොර භාවිතයට ගල්ලඟුරු යොදාගත්තා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න ගල්ලඟුරු යොදාගත්තා. යපස් උණු කරන්න ගල්ලඟුරු යොදාගත්තා. මෙන්න මේ කාර්යයන් තුනට ගල්ලඟුරු යොදා ගන්නකොට ගල් අඟුරු සඳහා දෙවන් තිල්ලුමක් ඇති වුණාද නැද්ද? දෙවන් තිල්ලුමක් ඇති වුණා. එහෙනම් කාර්මික විප්ලවයේ සමයේ ගල් අඟුරු සඳහා දෙවන් තිල්ලුමක් නිර්මාණය වෙන්නේ මොන කාරණා නිසාද? මොන සාධක නිසාද? එකක් තමයි යපස්සුණු කිරීමට ගල් අඟුරු භාවිත කරපු නිසා. යපස්සුණු කරන්න ගල් අඟුරු ගත්තානේ. ඒක දෙවෙනි එක මොකක්ද? දෙක තමයි යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න ගල්ලඟුරු භාවිත කරානේ. ඒ නේද? ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි එක තමයි ගේදොර භාවිතය සඳහා. ගේදොර භාවිතයට ගල්ලඟුරු ගත්තා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න ගල්ලඟුරු ගත්තා. යපස් උණු කරන්න ගල්ලඟුරු භාවිත කරා. මෙන්න මේ කාර්යයන් තුනට ගල්ලඟුරු භාවිත කිරීම හරහා අධික ඉල්ලුමක් නැවැන්ති ඉල්ලුමක් ගල්ලඟුරු කර්මාන්තයේ වෙත ඇදී ආවද නැද්ද? අධික ඉල්ලුමක් ගල්ලඟුරු කර්මාන්තයේ වෙත ඇදී ආවා කියන එක මතක තියාගන්න. හරිද? අධික ඉල්ලුමක් ගල්ලඟුරු කර්මාන්තයේ වෙත ඇදී ආවා කියන එක මතක තියාගන්න. හැබැයි කොච්චර ගල්ලඟුරු ඉල්ලගෙන මිනිස්සු ආවත් දැන් හෝ හෝ ගාලා එංගලන්ත මිනිස්සු ගල්ලඟුරු හොයාගෙන එනවා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න යපස් උණු කරන්න ගේදර භාවිතය සඳහා ගල්ලඟුරු හොයාගෙන මිනිස්සු හෝ හෝ ගාලා මේ ගල්ලඟුරු නිෂ්පාදකයන් ළඟට එනවා. කොච්චර හොයාගෙන ආවත් ගල්ලඟුරු නිෂ්පාදනය වැඩි කරන්න බෑ. ගල්ලඟුරු නිෂ්පාදනය වැඩි කරන්න බෑ. ඇයි ඒ? කොච්චර ඉල්ලුමක් තිබුණත් අධික ඉල්ලුමක් ආවත් ගල්ලඟුරු කර්මාන්තයට ගල්ලඟුරු නිෂ්පාදනය ගල්ලඟුරු කැණීම වේගවත් කරන්න බෑ. ඇයි ඒ? ඒකට හේතු තියෙනවා. ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් කරන්න බැරි. ගල්ලඟුරු කැණීම වේගවත් කරන්න බැරි. ගල්ලඟුරු කර්මාන්තයේ යෙදෙන්නන්ට මතුවලා තිබුණා ප්‍රායෝගික ගැටලු කීපයක්. ගල්ලඟුරු කර්මාන්තයේ තුල ජනිත වෙලා තිබුණා ප්‍රායෝගික ගැටලු කීපයක්. ඒ ගැටලු වලට විසඳුම් හොයාගන්නේ නැති තාක්කල් ඒ ගැටලු සඳහා විසඳුම් හොයාගන්න හොයාගත්තේ නැති තාක්කල් කොච්චර ගල්ලඟුරු ඉල්ලගෙන ආවත් ගල්ලඟුරු නිෂ්පාදනය වැඩි කරන්න බෑ. මතක තියාගන්න. දැන් හෝ හෝ ගාලා එංගලන්ත මිනිස්සු ගල්ලඟුරු හොයන් එනවා. ගල්ලඟුරු තියෙනව නම් දෙත හැකි ඕන තරම් ටොන් ගණන් දෙත හැකි. හැබැයි කොච්චර ගල්ලඟුරු ඉල්ලගෙන ආවත් ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් කරන්න බෑ. ඇයි බැරි? ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් කරන්න බැරි ගල්ලඟුරු කනින්නන්ට
ගල්ලඟුරු කර්මාන්තයේ දෙන්නන්ට මතු වෙලා තිබුණා ප්‍රායෝගික ගැටලු කීපයක් ආයෝගික ගැටලු කීපයක් නිසා කොච්චර ගල්ලඟුරු ඉල්ලගෙන ආවත් කොල්ලෝ ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් කරන්න බෑ ඒ ගැටලු ටික ඉක්මනින් නැති කරගත්තොත් ඒ ගැටලු ටික නැති කරගත්තොත් අන්න පුතා දෙත හැකි ගල්ලඟුරු ටොන් ගණන් කොච්චර ඉල්ලුවත් දෙන්න පුළුවන් බඩු නේද එහෙනම් මොකද වුනේ එහෙනම් ගැටලු කීපයක් තියෙනවනේ දැන් මම කර්මාන් ශාලාවක අයිති කරුවෙක් හරිද මම යනවා ගල්ලඟුරු හොයාගෙන නිෂ්පාදකෙක් ගාවට මං කියනවා මට ගල්ලඟුරු කිලෝ 100ක් ඕනි මගේ ෆැක්ටරිය දුවන්නේ අංක සූත්‍ර දුවන්න මට ගල්ලඟුරු කිලෝ 100ක් ඕනි නිෂ්පාදකයා කියනවා එච්චර දෙන්න නෑ මහත්තයා කිලෝ 10ක් දෙන්න මං අහනවා ඇයි 100ක් දෙන්න බැරි මෙන්න මේ ගැටලු ටිකක් තියෙන අපේ කර්මාන්තේ මෙන්න මේ ගැටලු ටිකට විසඳුම් නැති තාක්කල් මේවා මේ ගැටලු ටික निराකරණය කරගත්තේ නැත්නම් දෙන්න පුළුවන් උත්තරයි මහත්තයෝ වැඩි කරන්න බෑ එතකොට මම අහනවා මේගොල්ලෝන්ගේ මොනවද ඔයාලගේ ගල්ලඟුරු කර්මාන්තයේ තියෙන ගැටලු ප්‍රශ්න ආබුද මොනවද කියලා මම ඒගොල්ලෝගෙන් අහුවා ඒගොල්ලෝ මට කිව්වා මෙන්න මහත්තයෝ ගල්ලඟුරු කනිනකොට ගල්ලඟුරු කර්මාන්තයේ දෙනකොට ගල්ලඟුරු හොයා ගන්නකොට අපිට එන ගැටලු මෙන්න මේ ගැටලු ටික මගහරවා ගන්න ඔබතුමන්ලාට පුළුවන් නම් අපිට අලුත් අලු විසඳුම් ටිකක් හොයලා දෙන්න අලුත් අලුත් යන්ත්‍ර සූත්‍ර ටිකක් නිපදවලා දෙන්න අනේ කිසි ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ ඉල්ලන වගේ දෙගුණයක් බඩු දෙන්න මේ ගැටලු ටික මගහරවා ගන්න ඔබලට පුළුවන් නම් යන්ත්‍ර සූත්‍ර ටිකක් හදා ගන්න කියලා නිෂ්පාදකයෝ කිව්වා ඒ අනුව එංගලන්ත වැසියෝ එංගලන්ත ජනතාව මේ ගල්ලඟුරු කර්මාන්තයේදී මුහුණ පාන ගැටලු වළක්වා ගැනීම සඳහා නව නිපේම් රසක් නව යන්ත්‍ර සූත්‍ර රසක් හඳුන්වා දෙන්න කටයුතු කරාද නැද්ද නව යන්ත්‍ර සූත්‍ර රසක් හඳුන්වා දෙන්න කටයුතු කරා අර ගැටලු මගහරවා ගැනීම සඳහා නව යන්ත්‍ර සූත්‍ර රසක් එංගලන්ත ජනතාව කාර්මික විප්ලවයේ සමේ හඳුන්වා දීමත් එක්ක ගල්ලඟුරු නිෂ්පාදනය ගල්ලඟුරු කැණීම වේගවත් වුණාද නැද්ද ගල්ලඟුරු කැණීම ගල්ලඟුරු කර්මාන්තය වේගවත් වුණා ඒවා ඒ නව යන්ත්‍ර හැදුවට පස්සේ දඩබඩ ගාල සටපට ගාලා ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් වුණාද නැද්ද ගල්ලඟුරු නිෂ්පාදනය වේගවත් වුණා එහෙනම් කාර්මික විප්ලවය ආරම්භමින් නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීපු තුන්වෙනි කර්මාන්ත ශේෂ්ත්‍රය තමයි ගල්ලඟුරු කර්මාන්තය කියලා කියන්නේ එක පේෂ දෙක යකඩහා වානේ තුන ගල්ලඟුරු නේද අපි ලියමු ගල්ලඟුරු කර්මාන්තය පිළිබඳ නෝට් එකක් දීලා තියෙනවද නෑ නේද නෑ සර් නෑ මාත්‍රකාව ගල්ලඟුරු කර්මාන්තේ නේ මාත්‍රකාව ගල්ලඟුරු කර්මාන්තේ ලියන්න මේ විදියට ඡේදයක් ලියන්න එංගලන්තය එංගලන්තය ගල් අඟුරු ආකර වලින්ද ඡේදයක් ලියන්න ඕනි එංගලන්තය ගල් අඟුරු ආකර වලින්ද 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 ගල් අඟුරු ආකර වලින්ද බහුල රටකි එංගලන්තය ගල් අඟුරු ආකර වලින්ද බහුල රටකි එංගලන්තය ගල් අඟුරු ආකර වලින්ද බහුල රටකි එංගලන්තය ගල් අඟුරු ආකර වලින්ද බහුල රටකි බහුල රටකි එතෙන්ටම ලියන්නකෝ වෙන පාට පෑනකින් වෙන පාට පෑනක් කරන් ලියන්න මෙහෙම දකුණු වෙල්සය වෙල්සය දකුණු වෙල්සය දකුණු වෙල්සය දකුණු වෙල්සය කමාවා යෝක්ෂයර් දකුණු වෙල්සය කමාවා යෝක්ෂයර් දකුණු වෙල්සය කමාවා යෝක්ෂයර් දකුණු වෙල්සය කමාවා යෝක්ෂයර් කමාවා ලැන්කෂයර් හරි එංගලන්තයේ ගල්ලඟුරු ආකර වලින්ද බහුල රටකි එතෙන්ටම ලියන්නේ වෙන පාට පෑනක් කරා දකුණු වෙල්සය කමාවා
යෝක්ෂයර් යෝක්ෂයර් හා දකුණු වෙළෙසේ කමාව යෝක්ෂය හා ලැංකෂයර් 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 ගල් අඟුරු ආකාර සහිත ලැංකෂය ගල් අඟුරු ආකාර සහිත ගල් අඟුරු ආකාර සහිත එංගලන්ත ප්‍රදේශ කිහිපයකට උදාහරණයි ලැංකෂය ගල් අඟුරු ආකාර සහිත ගල් අඟුරු ආකාර සහිත එංගලන්ත ප්‍රදේශ කිහිපයකට උදාහරණයි එංගලන්ත ප්‍රදේශ කිහිපයකට උදාහරණයි එංගලන්ත ප්‍රදේශ කිහිපයකට උදාහරණයි එන ඔන්න විභාගයට හරි ගල් අඟුරු ආකාර සහිත එංගලන්ත ප්‍රදේශ කිහිපයක් නම් කරන්න කියලා අපේ ළමයි මට කියන්න ගල් අඟුරු ආකාර සහිත එංගලන්ත ප්‍රදේශ මොනවාද එකක් දකුණු වෙල්සය දෙක යෝක්ෂය තුන ලැංකෂය දකුණු වෙල්සය යෝක්ෂය ලැංකෂය හැමෝම කියන්න දකුණු වෙල්සය යෝක්ෂය ලැංකෂය ගල් අඟුරු ආකාර සහිත එංගලන්ත ප්‍රදේශ තුනකට උදාහරණ හැමෝම කියන්න දකුණු වෙල්සය යෝක්ෂය ලැංකෂය කෝ කියන්න කියන්න දකුණු වෙල්සය යෝක්ෂය ලැංකෂය ලියන් ඡේදයක් මේ විදිහට ඡේදයක් ලියන් ලියන් යපස් උණු කිරීමට යපස් උණු කිරීමට යපස් උණු කිරීමට යපස් උණු කිරීමට කමාවා යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට යපස් උණු කිරීමට යපස් උණු කිරීමට කමාවා යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට යපස් උණු කිරීමට කමාවා යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට හා 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 ගේදොර භාවිතය සඳහා 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 ලාභදායි මෙන්ම ගේදොර භාවිතය සඳහා ලාභදායි මෙන්ම ගේදොර භාවිතය සඳහා ලාභදායි මෙන්ම ලාභදායි මෙන්ම කාර්යක්ෂම බලශක්තියක් ලෙස කාර්යක්ෂම බලශක්තියක් ලෙස කාර්යක්ෂම බලශක්තියක් ලෙස කාර්යක්ෂම බලශක්තියක් ලෙස ගල් අඟුරු ජනප්‍රිය විය ගල් අඟුරු ජනප්‍රිය විය ගල් අඟුරු ජනප්‍රිය විය ගල් අඟුරු ජනප්‍රිය විය right කාර්යක්ෂම බලශක්තියක් ලෙස ගල් අඟුරු ජනප්‍රිය විය ගල් අඟුරු ජනප්‍රිය විය එතනම ලියන්න එතනම ලියන්න කාර්මික විප්ලවයත් සමග කාර්මික විප්ලවයත් සමග එතනම ලියන්න ඕනේ කාර්මික විප්ලවයත් සමග කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ගල් අඟුරු සඳහා ගල් අඟුරු සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වත් පොඩ මුල ඉදිරිය ගන්න ඔව් කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වත් ඉහළ ඉල්ලුමක් ඇති වත් ඉහළ ඉල්ලුමක් ඇති වත් ඉහළ ඉල්ලුමක් ඇති වත් ඉහළ ඉල්ලුමක් ඇති වත්
ගල්ලඟුරු කර්මාන්තයේ දෙන්නන්ට ඉහළ ඉහළ ඉල්ලුමක් ඇති උවත් ගල්ලඟුරු කර්මාන්තයේ යෙදෙන්නන්ට ගල්ඟුරු කර්මාන්තයේ යෙදෙන්නන්ට ගල්ඟුරු කර්මාන්තයේ යෙදෙන්නන්ට ගල්ඟුරු කර්මාන්තයේ යෙදෙන්නන්ට මුහුණ දීමට සිදු වූ 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 මුහුණ දීමට සිදු වූ ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා 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 ගල් අඟුරු නිෂ්පාදනය වේගවත් කිරීමට නොහැකි විය 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 ගල් අඟුරු නිෂ්පාදනයේ වේගවත් කිරීමට නොහැකි විය රයිට් පුතා දැන් අපි බලමු ඊළඟට දැන් මේ ගල් අඟුරු කැණීමේදී මතුවෙච්ච ගැටලු මොනවද කියලා ගල් අඟුරු නිෂ්පාදනයේ වේගවත් කරන්න බැරි වුණේ දැන් ගල් අඟුරු සඳහා අධික ඉල්ලුමක් එනකොට ඉල්ලුමට සරලන සපයුමක් දෙන්න බැරි වුණේ ගල් අඟුරු නිෂ්පාදනයේ වේගවත් කරන්න බැරි වුණේ ගල් අඟුරු කැණීමේදී මතුවෙච්ච ගැටලු කීපයක් නිසානේ අපි ඉස්සෙල්ලා බලමු මොනවද මතුවෙච්ච ගැටලු කියලා ඊට පස්සේ බලමු ඒ ගැටලු නැති කරන්න ඒ ගැටලු මගහරවා ගැනීම සඳහා හඳුන්වා දීපු නව යන්ත්‍ර සූත්‍ර නව නිපේවුම් නව ක්‍රමවේද මොනවද කියලා නේද අපිට ඒ ගැන කතා කරන්න වෙන්නේ ඊළඟ දවසේ නේද ඊළඟ දවසේ තමයි අපිට ඒ ඉතනින් ඉස්සරහ කොටස් ටික කතා කරන්න වෙන්නේ එහෙනම් අද අපිට මෙතනින් පාඩම නතර කරන්න වෙනවා අපි ඉරිදා හැන්දෑවේ 6ට කතා කරනවා ගල් අඟුරු කර්මාන්තය ඉතුරු කොටස් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ දවසේ ගල් අඟුරු කර්මාන්තේ කාර්මික විප්ලව ව්‍යාප්තිය ගැන කතා කරා කාර්මීකරණයේ ව්‍යාප්තිය ගැන කතා කරන්න පුළුවන් තව තවත් හිමින් හිමින් පාඩම ඉස්සරහට අරගෙන යන්න පුළුවන් අර නේද රයිට් එහෙනම් සිතියමක් අද ලකුණු කරා යකඩහ වානේ කර්මාන්තය ගැන කතා කරා ගල් අඟුරු කර්මාන්තේ කොටසක් කතා කරා මේ ටික අනිවාර්යයෙන්ම ආයසරයක් කියවලා කටපාඩම් කරගන්න ප්‍රශ්න පොතේ ලියන්න ප්‍රශ්න පොත දැන් ලියන්න පුළුවන් ටික ටික අර නේද කාර්මික විප්ලවයේ පාඩමේ ප්‍රශ්න පොත ලියන්න පුළුවන් ටක්ගල ප්‍රශ්න පොත පොඩ්ඩක් උඩට ගන්න ඔබේ කාර්මික විප්ලවයේ මේ වැඩපොත ගන්නකෝ වැඩපොතේ ප්‍රශ්න කීයක් ලියන්න පුළුවන්ද ආලම හන්දිමා මට පොත බලලා ටක්ගල කියන්න ප්‍රශ්න කීයක් ලියන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කීයක් ලියන්න පුළුවන්ද ආ 10ක් ලියන්න 10ක් දහයක් ලියන්න පුළුවන්ද? ඔව් සර්. හරි. පළවෙනි ප්‍රශ්න 10 ලියලා තියෙන්න ඕන ඊළඟ දවසේ වෙනකොට. හරිද? කාර්මික විප්ලවයේ පාඩමේ වැඩපොත ඒකේ මුල් ප්‍රශ්න 10 හැමෝටම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අරණේද? ඊළඟට මම කිව්වා ඉස්සරහට හෝල් ක්ලාස් යන දරුවන්ට හෝල් ක්ලාස් එකේ වෙනම මේ පාඩම ඉස්සරහට යනවා. අර නේද හෝල් ක්ලාස් යන දරුවන්ට කෙලින්ම ඒ පාඩම් නවත්තපු දැන ඉඳලා හෝල් එකේ මම දිගටම සාකච්ඡා කරලා දෙනවා කිව්වා. අර නේද? එතකොට ඒ දවස් වලට ඔබ ක්ලාස් එන්න ඕනි. හෝල් ක්ලාස් එන අය එන්නේ වට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ සෙනසුරාද පොයදා ඇඹිලිපිටිය සරසවි ක්ලාස් එක නිවාඩුවේ. අර නේද? ඇඹිලිපිටිය සරසවි ක්ලාස් එක පොයට වහලා තියෙන සෙනසුරාද පන්ති නැහැ. දැල්මඩුල්ලේ යට දෙසැම්බර් මාස සම්පූර්ණයෙන්ම ඔන්ලයින් යන්නේ අපි නේද
ඒවා මතක තියාගෙන අවබෝධ කරගෙන ඉස්සරහා දවස්වලට සම්බන්ධ වෙන්න. එහෙනම් සිතියම් පොතේ හෝම්වර්ක් එකක් තියෙනවා. සිතියම් පොතේ හෝම්වර්ක් එක කරන්න වැඩ පොතේ මුල් ප්‍රශ්න 10 ලියන්න පුළුවන්. මේ නෝට් එක පාඩම් කරන්න නේද? එහෙනම් අපි ලබන ඉරිදා ඉලේ හමු වෙන බලාපොරොත්තුෙන් අපෙන් සමගන යන්නේ ඔබට සබදායක සතියක් ප්‍රාර්ථනා කරමි. ජය වේවා. පරිස්සමට ඉන්න ආයිබෝවන් ගිහින් එන්න. අරණේද ප්‍රශ්න දෙන ප්‍රශ්න දැනගන්න තියෙනවා නම් අහන්න මොනවද? ඔව් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් සිප්පින් එකේ හෝල් ක්ලාස් තියෙන කවද්ද? සිප්පින් එකේ හෝල් ක්ලාස් තියෙන සඳුදා හවස 3ට සඳුදා හවස 3ට මේ එන සමුද උගන්වනවා හෝල් එකේ. අර ගැල්ලා මේ මොකද ප්‍රශ්නයක් ඇව ටියුට් ටියුට් එකක් ගැන හව මොකද්ද සර්? තාම ගෲප් එකට ඇඩ් කරලා නැහැ නිකුලහවස්. හා මට WhatsApp මැසේජ් එකක් දාන්න. මට අද නම් ඊයේ බලන්න උන්නේ ඊ පන්ති වැඩි දැන් හෝල් ක්ලාස් උත් වැඩිලා ඔන්ලයින් උත් වැඩිලා ඉස්කෝලෙත් වැඩිලා දැන් ඔක්කොම වැඩිලා වැඩිලා මම වැඩිලා ඉන්නේ දැන්. හර නේද? මාත් වැඩිලා. හර නේද? හොඳ ගණා. ඒ නිසා මේ දාද දෙන්න මට දවස් දෙකක් මං හිමින් හිමින් ග්‍රූප් එකට එන්ටර් කරගන්න. මම හැමෝටම ලින්ක් එක දාලා ඇති. හැම ග්‍රූප් එකකටම නේද? ඈ සමාන්ත පොඩි වෙලාවක් දෙන්න. රයිට්. එහෙනම් තව ප්‍රශ්න තියෙනවද? අටක් ගල කියන්න. ඔව්. ශාස්ත්‍රීය පුරුදේ ප්‍රධානතම ලක්ෂණය මොකද්ද? මොකද්ද? ශාස්ත්‍රීය පුරුදේ ප්‍රධානතම ලක්ෂණය. ශාස්ත්‍රීය පුරුදේ ප්‍රධානම ලක්ෂණය තමයි ග්‍රීක හා ලතින් භාෂාවට නවපනක් ලැබෙනවානේ. නේද? ග්‍රීක හා ලතින් භාෂා කතා කරන්න පෙළඹෙනවානේ. ග්‍රීක හා ලතින් භාෂා කතා කරන්න පෙළඹෙන විලාසිතාවක් වගේ. මුළු යුරෝපයේම ග්‍රීක හා ලතින් භාෂා කතා කරන්න පෙළඹීම තමයි මම හිතන්නේ ශාස්ත්‍රීය පුරුදේ වැදගත්ම ලක්ෂණය. ඔය දහස් ප්‍රශ්නයක් කාල තියෙනවද? ඔසේ පුරුදේ රියුක්ටි. හා හා. ශාස්ත්‍රීය මොන වැදගත්ම ලක්ෂණය ග්‍රීක හා ලතින් භාෂා කතා කරන ජනතාව පෙළඹීම. එහෙනම් යමුනේ මේ ටික තේරුම්න්න පාඩම අද ගැටලුවක් නැහැ නේ? ආයිබෝවන් සර්. ආයිබෝවන් ජය වේවා. විසන්නයි.